watching. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගුඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද එම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් අයිබවන් තෙරුවන් සරණයි. නැනපහනු දහම් පඬුර කාලීන දහම් සාකච්ඡාව. විවිධ වූ ජීවිත අත්දැකීම් මැද්දේ සමහර විට ටිකක් වෙහෙසුණු අපේ සිත් නිවන සනසන නැනපහන. අපේ රටේ කීර්තිමත් ගුණාත්මක එවැගේම ප්‍රමිතිගත ව්‍යාපාරික ආයතනයක් වන අපේ වෝග් ජුවලර්ස් ආයතනය, එවැගේම අපේ රටේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් වන අපේ මේ TN රූපවාහිනිය එක දිගට එකට එක්ව මේ 19 වන අවුරුද්දටත් ඔබ වෙත පිදෙන නැනපහන. පින්වතුනි, ඔබ හොඳින්ම දන්නවා අපි හැමදාමත් කියනවා අපේ වැඩසටහනේ අරමුණ බලාපොරොත්තු පරිෂ්ඨානය වඩා යහපත් දැහැමි නිවැරදි සමාජයක් ගොඩනැගීම බව. අන්න ඒ සඳහා අපි මේ උතුම් වටිනා දහමෙන් අප වෙත ලබා දෙන මේ වටිනා උතුම් ආදර්ශයන් මඟ පෙන්වීම, ඉගැන්වීම තවදුරටත් සොයා යන්න අදත් අපි ආරම්භ කරමු අපේ නැනපහන. අද දවසේ නැනපහනට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරේ අපේ මහාචාර්ය අගලකඩ සිරිසුමන අපේ නායක ස්වාමීන් වහන්සේට, මොරටුව ලුණාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති, එවැගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය අතිපූජනීය අතිගෞරවනීය අපේ මහාචාර්ය අකලකඩ සිරිසුමන නායක හාමුදුරනේ, ඔබ වහන්සේව අපි දෙපා නැමැති තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අද නැනපහනට අවසරයි අපේ හාමුදුරනේ. ඔබ වහන්සේගේ වැඩමවීම අපිට ලොකු ගෞරවයක් නායක හාමුදුරනේ, වගේම ඔබ වහන්සේගේ සෙවණ අපිට ලොකු ආශිර්වාදයක් නායක හාමුදුරනේ. ඒ වගේම අද දවසේ අපි අපේ නැනපහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා අපේ මහාචාර්ය දාරෝහණ අතුකෝරළ මැතිතුමාටත්, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්ය දාරෝහණ අතුකෝරළ මැතිතුමනි, ඔබතුමාවත් අයබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා නැනපහනට. පින්වතුනි, අද දවසේ අපේ නායක හාමුදුරුවෝ අපේ මහාචාර්යතුමත් මේකම සාකච්ඡා සභාව තුළ ඉන්න නිසා අපි විශ්වාස කරන ඔබට මට අපි හැමෝටම හරි වැදගත් වටිනා සාකච්ඡාවක් අපිට ගොඩනගා ගන්න මෙහෙවා ගන්න හැකියාව ලැබේවි කියලා. මොකක්ද අද දවසේ අපේ මාතෘකාව? අද අපේ මාතෘකාව බෞද්ධ ස්වස්ථතා සංකල්පය. ඒ මොකක්ද ඒ කියන්නේ? අපේ නායක හාමුදුරුව අපිට තව ටික වෙලාවකින් හරියටම පැහැදිලි කරලා දෙයි. මම මෙහෙම සඳහන් කරෝතින් ආරම්භයේදීම, නිරෝගීව ජීවත් වෙන විදිය, සුවපත්ව ජීවත් වෙන විදිය, කායික මානසික නිරෝගීතාවය ආරක්ෂා කරගනිමින් කොහොමද සුවපත්ව අපි ජීවත් වෙන්නේ? මෙහෙම කාට හරි ජීවත් වෙන්න ඕන නම්
බලන්නද නැනපහන මුල සිට අගට. නායක හමුදුරනේ, සාමාන්‍යයෙන් නැනපහන ආරම්භ කරනකොට අපි හිතාමතාම නොවුනත් කියවෙන වාක්‍යයක් තියෙනවා නායක හමුදුරනේ. මේ විවිධ ජීවිත අත්දැකීම් මැද්දේ ටිකක් වෙහෙසුණු අපේ සිත් නිවන නැනපහන කියලා. නායක හමුදුරනේ, අපිට හරි වෙහෙසක්. අපි බොහෝ දෙනෙකුට බොහෝ වෙලාවට එහෙම දෙයක් දැනෙනවා. හැබැයි මේ වෙහෙසට හරිම උත්තරේ අපේ දහම තුල තමයි තිබෙන්නේ කියලත් අපි දන්නවා. හැබැයි මේ දහමින් ලැබෙන නිවීම ටිකක් ඈතයි කියලා මොකක්දෝ කරුමකට අපිට හිතෙනවා. නායක හැමදුරනේ, මේ අපේ මාතෘකාවෙන් අපි කතා කරන්න උත්සාහ කරන මේ කායික මානසික සුවපත් බව අපේ දහම අපිට කොහොමද උගන්වන්නේ? මූලික වශයෙන් මේ අපේ මාතෘකාව නායක හැමදුරෝ කොහොමද අපිට මුලින්ම හොඳට පැහැදිලි කරලා දෙන්නේ? අවසරයි නායක. තෙරුවන් සරණයි සියලුම ශ්‍රාවකයන්ට, අපේ ප්‍රේක්ෂක බෞද්ධන්ට. අද මම හිතනවා අවුරුදු 19ක් පුරා මේ TNL රූපවාහිනී සේවය අඛණ්ඩව නැනපහන ධර්ම සාකච්ඡාව විවිධ අතිවරයන් වහන්සේලා, ඒ වගේම විවිධ බුද්ධිමතුන් උගතුන් මේ ස්ථානයට ගෙන්වලා මේ සාකච්ඡාව ඇත්තටම සමාජය තුළ යම් කිසි ආකාරයක අවධානයට යොමු වෙච්ච වැඩසටහනක් යන්න අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ. ඉතින් අපි පළමුවෙන්ම ඔබට ස්තුතිවන්ත වෙන්න කැමතියි. අද දවසේ මේ වැඩසටහනට සහභාගි වෙලා ඉතා වැදගත් තේමා පාඩයක් නූතනයට ගැලපෙන අද දවසට උබින අදහස් අපේ මහාචාර්යතුමන්ද සමග බෙදා හදා ගන්නට මේ ලැබුණු අවස්ථාව. බුදුපියාණන් වහන්සේ කවරෙක්ද යන්න විවිධ නිර්වචන මේ සාකච්ඡාව පුරාම අතීතයේ ගොඩනගලා තියෙනවා. ඒ නිර්වචන අතරින් මම හිතනවා අපේ මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න ඉතාම හොඳ දේ තමයි ශාස්ත්‍රවරයෙකු හැටියට බුදුරජාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් යන්න. ඉතාම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක්, ඒ වගේම මනෝ වෛද්‍යවරයෙක්. කායික රෝගයන්ට ප්‍රතිකාර කිව් වෛද්‍යවරයෙක්, මානසික රෝගයන්ටද ප්‍රතිකාර ඉදිරිපත් කළ වෛද්‍යවරයෙක්. දෙවනුව, ඔබගේ හැඳින්වීම තුළ කියවුණා වෙහෙස වෙච්ච සමාජයට, වෙහෙසේ වී අද ජීවත් වෙන ඒක මං හිතනවා ඉතා වැදගත්. අතීතයේ මිනිස්සුන් ගත කරපු සරල ජීවිතයත් අද දවසේ ලොකු කුඩා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා ගත කරන ජීවිතයත් අරගෙන බැලුවාම එහි විශාල වෙනසක් තියෙනවා. ඒ වෙනස මම දකින්නේ ඒක සමාජමය වශයෙන් ගොඩනගාගත්ත මිනිස්සුන්ගේ අවශ්‍යතා, ඉච්ඡා, ඒවා ප්‍රමාණය ඉක්මවා ගිය මිනිස්සු සාමාන්‍ය සරල ජීවිත ගත කරපු කාලේ එහෙම මහා බලාපොරොත්තු, මහා ඉච්ඡා එහෙම තිබුණේ නැහැ. ඉතින් අද මේ ඉච්ඡාබංගත්වය කියන එක තුළ මිනිස්සුන්ගේ අපේක්ෂා බිඳ වැටිලා, ඒ වගේ මේ අපේක්ෂා ගොඩනගා ගැනීම සඳහා දරන ප්‍රයත්නය තුළ හැම දෙනාම ලෙඩ් වෙලා, සියලු දෙනාම රෝගීන්. ලොකුද කුඩාද ගිහිද පැවිදිද කියලා නෑ, අපි සියලු දෙනාම රෝගීන් බවට පත් වෙලා තියෙන්නේ වෙහෙස මත. ඔබේ වචනයම තමයි හරි. වෙහෙස, මේ අපේක්ෂාවන්, අපේ බලාපොරොත්තු, අපිට ගොඩනගා ගන්න තියෙන අනාගතය, මේවා වෙනුවෙන් සමස්ත සමාජය, මං හිතනවා ලෝකෙ වෙන කිසිම රටක නැති විදියට මේ රටවල මිනිස්සු බලන්න කොච්චර සරලද. දැන් ඉන්දියාවට ගිහිලා බැලුවොත් ඉන්දියාවේ විශාල ජනගහනයක් ඒ මිනිස්සු මේ තරම් වෙහෙස වෙලා, ඒ මිනිස්සු ලෝකේ අද ඉතාම හොඳ ජීවිත ගත කරන, නමුත් ඉතාම දරිද්‍ර ජීවිත ගත කරන සමාජයක් තියෙනවා. අපේ රටේ තරම් මිනිස්සු ලෙඩ වෙලා නැහැ. අපේ රටේ තරම් මිනිස්සු බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ. දැන් අද අපිට
කොච්චර බෙහෙත් ඕන වෙලාද කියලා අපි දන්නවා. එක කිලෝමීටරයකට නගරෙක ෆාමසිස් කීයක් තියෙනවද කියලා අපි දන්නවා. බොරැල්ලේ ආයුර්වේද රෝහලේ එක වෛද්‍යවරයෙක් ලස්සන පොතක් ලියලා තිබුණා, මට ඒක ගේන්න බැරි වුණා. එතුමා ලියපු පොතේ තියෙනවා පැරසිටමොල් කෝටි එකහමාරක් අපේ රටේ මිනිස්සු එක අවුරුද්දකට පාවිච්චි කරනවා. එතකොට මේ කෝටි 22ක ජනගහනය පැරසිටමොල් කෝටි එකහමාරක්. එතකොට මේ තරම් මේවා ඌමනා වෙලා තියෙනවා. ඒ එක දෙයක් විතරයි. හැම දෙනාටම බෙහෙත් නැතුව ජීවත් වෙන්න බැරි තරමටම අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය කඩා වැටිලා, බිඳ වැටිලා. මේකේ අවාසනාවන්ත තැන අපේ ඉතිහාසයේ විමසල බැලුවහම ශක්ති සම්පන්න මිනිස්සු හිටිය සමාජය, දසමහා යෝධියොත් හිටපු සමාජය, මහා වැඩ කරපු, වැව් හදපු, ප්‍රතිමා හදපු, ගොඩනැගිලි හදපු, පාරවල් හදපු මහා සමාජයේ අද පුදුම විදියට අකර්මණ්‍ය වෙලා. පාසල් දරුවෝ බැලුවොත්, වැඩිහිටියෝ තරුණයෝ බැලුවොත් ඒ ශක්ති සම්පන්න බව ගිලිහිලා ගිහිල්ලා, කායික මහිමය අපෙන් බැහැර වෙලා ගිහිල්ලා, ඔළුව නරක් කරගෙන ආතතිගත බව සියලු දෙනාටම එක වගේයි. මානසික ආතතිය දුර කරගන්න බැරි තරම් සාමාන්‍යයෙන් වියපත් සමාජය, අපේ ගෙවල් වල පැරණි සමාජයේ බොහෝම සුවෙන් ජීවත් වෙච්ච පිරිසක්. ඒගොල්ලන්ට තිබුණේ ආගම, දහම, සාහිත්‍ය, සංගීතය, දරුවෝ ඒගොල්ලොත් එක්ක විනෝද වෙලා ඉන්න එක. නමුත් අද ඒ වියපත් පරම්පරාවටත් ඒ අවකාශය නැති වෙලා තියෙනවා. ඔවුනුත් මානසිකව විශාල මේ ආතතිගත වෙලා තියෙනවා. ඉතින් මෙහෙම කල්පනා කරලා බැලුවහම අපට පේන්නේ, අපි ශ්‍රී ලාංකේය වටපිටාවක හොයලා බැලුවොත් අවුරුදු 50ක් ඇතුලේ මගේ නිර්ණායකය, ඒ කියන්නේ 1970න් පස්සේ අපි ගොඩනගාගත්ත මේ සමාජ වටපිටාව තුළ අවසාන වශයෙන් අපි අද ගොඩනැගිලා තියෙන්නේ සෑම ආකාරයකින්ම වෙහෙසටපත් වෙච්ච, ඒත් නිසාම කායික මානසික අසහනතාවලින් පිරුණු රෝගී සමාජයක සමාජිකව අපි සියලු දෙනා. එතකොට මේ රෝගී සමාජය මෙසේ ගොඩනැගුණේ කොහොමද කියලා කල්පනා කරලා බැලුවාම අන්න එතෙන්ට බුදු සමය ගලපා ගන්න පුළුවන්. දැන් මේ සාකච්ඡාවේ සමාරම්භය සඳහා එක තැනක් විතරක් මම පැහැදිලි කළොත්, අපේ අත්තස්සද්වාරා කියලා ජාතක කතාවක් තියෙනවා. දැන් මේ ජාතකය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා පියෙකුට. ඒ පියා බුදුරජාණන් වහන්සේ හමු වෙලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ, බුදු පියාණන් වහන්ස, මට තරුණ පුතෙක් ඉන්නවා. මගේ තරුණ පුතා නිරන්තරයෙන් මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නය? කොහොමද තරුණයෙක් හැටියට ජීවිතේ දියුණුව ඇති කරගන්නේ? කොහොමද අභිවෘද්ධිය හදාගන්නේ? කොහොමද මේකට හේතු වෙන දොරටු මොනවද? එතකොට ඒ පියා ඒ කාරණාව වඩාත් හොඳින් විමස ගන්න තමයි බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම බුදුරජාණන් වහන්සේ කාරණා හයක් දේශනා කරනවා. ඒ කාරණා හයේ පළවෙනි කාරණාව තමයි ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං කියන වචනය. නිරෝගීකමේ පරම ලාභය යෞවනයෙකුගේ ජීවිතයේ අභිවෘද්ධියේ පළමු දොරටුව හැටියට බුදුහාමුදුරුව පෙන්වුවා. දැන් අධ්‍යාපනයවත්, ගෙයක් දොරක් හදාගන්න එකවත්, රැකී රක්ෂා කරගන්න එකවත්, මිල මුදල් හම්බ කරගන්න එකවත්, හොඳ ඉස්කෝලයක් හොයාගන්න එකවත්, ඒවා ජීවිතයේ පළමු දොරටු බවට පත් කරලා බුදුහාමුදුරුව පෙන්වුවේ නැහැ. බුදුහාමුදුරුව පෙන්වුවේ යෞවනයා සමාජයේ අපේක්ෂා මුදුන් පමුණවා ගැනීමෙහිලා ඔහුගේ ජීවිතය පුරාම තියෙන ඕනේ මේ සෞඛ්‍ය සම්පන්න බව. එතකොට අද අපි හොයලා බැලුවොත් එක තරුණයෙක් කියන්න පුළුවන්ද පරමලාභය නිරෝගීකමයි කියලා කියන්න පුළුවන්? එහෙම කියන්න පුළුවන් එක තරුණයෙක් මේ රටෙන් හොයන්න බෑ කියලා තමයි මගේ නම් අදහස. ඒ නිසා අපිට බෞද්ධ ස්වස්ථතාව කියන එක වඩ වඩාත් සාකච්ඡා කරමින් මේ සමාජයේ දරු පරම්පරාවේ ඉඳන්
අම්මල තාත්තලා දූ දරුව හැම දෙනාටම මේ අද අපි පත්වෙලා තියෙන ඉතාම බෙහෙසුණු ව්‍යසනකාරී තත්ත්වය මේක ජාතික අර්බුදයක්. මේ විදිහට අපි ගියොත් තව අවුරුදු 50ක් අපි ජාතියට මොකද වෙන්නේ කියලා බලන්න. මේ ජාතිය සමහරට ඉක්මනින් අවසන් වෙලා ආවේ මේ රෝගාතුර බව නිසාම. ඒ නිසා අපි මේවට කොහොමද විසඳුම් හොයන්නේ කියලා මේ සාකච්ඡාවේදී කල්පනා කරලා බලමු. එම නායක හමුදුර පෙන්වද්දී මම හිතන්නේ අපිට හරි ලස්සන ප්‍රවේශයක් අපේ නායක හමුදුර ලබා දෙනවා. අපිට පොහොම පළල් අවකාශයක් විවෘත කරලා දෙනවා මේ සංවාදය තුළ සාකච්ඡා කරන්න. මුළු සමාජයේම රෝගී වෙලා අපි රෝගී සමාජයේ සමාජික. හැබැයි අපි කනගාටු වෙන්න ඕන කාරණය අපේ නායක හමුදුරෝ පැහැදිලි කරනවා. විශිෂ්ටතම වෛද්‍යවරයා අපි ගන්න අපේ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේගේ දහම තවමත් පවතින රටේ ඉතින් මේ වගේ තැනකින් තමයි අපිට කතා කරන්න සිද්ධෙන්නේ. ඇයි අපිට එහෙම වෙලා තියෙන්නේ? මේක කොහොමද මේ ගැටලුව අපි අභිබවන්නේ? මෙන්න මේ ගැන කරුණු වශයෙන් සාකච්ඡා කරමු අද දවසේ මේ සාකච්ඡාව තුළ. ඔබට වගේම බොහෝ දෙනාට මේ වැදගත් වේවි කියන්න විදේශයන් ඉන්නවා නම් ඔබේ නෑදෑ හිතමිතුරුන්ට අද බලන්න නැනපහන කියලා අපේ වෙබ් අඩවිය www.tlntv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔවුන්ටත් පුළුවන් මේ මොහොතේම නැනපහන බලන්න. මහාචාර්යතුමනි, ඔබතුමාගෙනුත් හොඳ ආරම්භයක් අවශ්‍යයි අපිට. අර වෙහෙස කියන කාරණය ඔබතුමාත් නිතර මේ සාකච්ඡා සභාව තුළ අපි මේ ගැන කතා කරලා තියෙනවා. අපි ලොකු වෙහෙසට පත් වෙලා ඉන්නේ. අපිට ගොඩක් වැඩ, අපි හරි බිසි. හැබැයි තියෙන ප්‍රශ්නේ අපේ දෙමව්පියන් කරපු ඒ වැඩ පරිමාවෙන් එක අඩක් අපිට කරගන්න බෑ. ඒත් අපිට හරියට වැඩ, අපි හරියට බිසි. අපේ ශබ්දකෝෂයේ හරි බර වචන, රාතතිය, වෙහෙස, පීඩනය කියන ඒවා හරි වලංගු බර වචන බවට පත් වෙලා අපේ ශබ්දකෝෂේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි කොහොමද හොඳ ආරම්භයක් ඔබතුමා අපිට ලබා දෙන්නේ? අද අපි සාකච්ඡා කරන මාතෘකාව මම හිතනවා මේ විවිධ දෘෂ්ටි කෝණෙන් බලන්න ඕන. එකක් තමයි අපි මේ ජීවත් වෙන සමාජය. අපි කියනවා 21 වෙනි සතවර්ෂය කියලා. මේ 21 වෙනි සතවර්ෂයේ සමාජය තුළ මුළු ලෝකේ පුරාම තියෙනවා මේ අපිට පාලනය කරන්න බැරි බලවේග සමූහයක්. එක වචනයක් තමයි භයානක වචනයක් තමයි අදි කියන වචන. අපි හැමදෙනාම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපාද්දී අදි ඉලක්ක, අදි අපේක්ෂා, අදි බලාපොරොත්තු, අදි පීඩනේ, අදි වේගය, මේ වගේ අදි පරිභෝජනය. තේරම අදි. මේක මේ මෑත කාලයේ ආපු වචනයක්. මේ අදි කියන්නේ මේ ලෝකයේ මේ නිෂ්පාදනය වැඩි වෙනකොට මේ ව්‍යාපාරික උත්සාහ කරනවා මේවා තේරම මේ අපේ ඇඟෙත් ගන්න. එතකොට ඒගොල්ලෝ මේ තේරම අපිට අවශ්‍ය දේවල් ගාලා හේතු ගන්නවා. ඒකට ජනමාධ්‍ය උදව් කරනවා. වෙලෙන් දැන්නේ වලින් තේරම දැන් අපි කන්නේ අපට ඕන જાති නෙවෙයිනේ. දැන්නේම් කරුවට කන්න ඕන જાත් තමයි අපිට කවන්න. එතකොට අපේ අය ගිහිල්ලා ඒක කනවා. ඇයි ඒක උදේවස කියනකොට අපි හිතන මොකද මමට ළඟට එක සැරයක් ආවා උපදේශිනේ සඳහා මේ කාන්තාවක් එයාගේ දුවක් එක්ක ආවා. දුහුඟක් අර ස්තුලතාව කියන එකයි ඊළඟ මානසික පොඩි පොඩි ගැටලු ටිකක්. ඉතින් මම හැව්වා ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන කන මොනවද කන්නේ කොහොමද විස්තර. ඉතින් කන්නේ මොනවද කියලා හැව්වා. මම අකුවා අර ක්‍රිකට් ක්‍රීඩකෙක් කන જાති කියලා රූප හොයන්නේ වෙන්නේ බුල්සයි දෙහෙකුයි සෝසයිජස් දෙහෙකුයි. ඒව තමයි දුන්නේ විදිය. මොකද අම්මා මැද පෙරදිග කියලා ඇවිල්ලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිල්ලා මම දුවට වැඩියෙන් සලකලා. ඒකම තමයි දැන් ලෙඩේ. එතකොට ඒ කියන්නේ දැන් අර වෙලෙන් දැන්නේ මොලි මම රැවටෙන. එතකොට අර අපි නොරවටි ඉන්න ඉගෙන ගන්න එක තමයි පළවෙනි දේ. මම දැන් නිරෝගී වෙන්න නම් එහේ මොකද අපිට ඕන දේ නෙමෙයි අපි ආහාරයට ගන්න, අපට බලෙන් පටවන දේ. දැන් සමහර ලාට වෙලෙන් දැන්නේ වල කිරිපිටි වර්ග තියෙනවා. ඔය කියන විටමින් වර්ග මොකක්වත් වල නැහැ. ඔවා හුදෙක්ම හිස් දේවල් තමයි. හැබැයි අපිට ඒක හේතු ගන්නලා දැන් අපි ලෙඩ වෙන්නේ මෙන්න මේ අපි තන්නේ අපි කළ යුත්තේ කොහොමද නොකළ යුත්තේ කොහොමද. ඉතින් අපි තව ටිකක් එහාට ගියොත් අපි සත් අට වන බව දුකට වේදානම් කියලා බුදුහාමුදුරු හඳුන්වන්නේ. බුදුහාමුදුරු තමයි ලෝකේ ඉන්න පව දුකට වෛද්‍යවරයා. එතකොට ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරපු එදා දේශනා කරපු සියලුම දේවල් අපිට වර්තමානයේ අරන් බැලුවම වෙනදාට එදාටත් වැඩිය මම හිතන්නේ අද තමයි ඒක අදාළ වෙන්නේ. අද හැම වචනයක් පාසාම බැලුවම අද ඒක හරි වැදගත් වෙනවා. දැන් අපි හරියට පාවිච්චි කරනවා දැන් මනෝවිද්‍යාවේදී මේ දැන් ඉංග්‍රීසි වචනයක් well-being කියලා. well-being කියන්නේ යහපැවැත්ම කියලා සිංහල පරිවර්තනය කරන්නේ. ඒතර යහපැවැත්ම ඉන්නෝ බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා තමයි. ඒක ගාථාවක මේ සියලුම යහපැවත් මේකට ඒකතු කරලා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය අපට කියනවා මෙන්න මේක තමයි සෞඛ්‍ය කියන්නේ. මොකද සෞඛ්‍ය කියලා කියන්නේ කායිකව, මානසිකව, අධ්‍යාත්මිකව, ඊළඟට චිත්ත වේගාත්මකව මේ සෑම ශේෂ්ත්‍රයේම යහගුණේ තමයි එකතුව තමයි යහපැ මේ සෞඛ්‍ය කියන්නේ. ඒක දැන් අර ආරෝග්‍ය පරමාලාභ
විශ්වාස පරමාඥා සන්තුට්ටි පරමන්දන නිබ්බාණම් පරමං සුඛ. දැන් ඔය ගාථාව තුල සේරම තියෙනවානේ. ආරෝග්‍ය පරමලාභ කියන්නේ නිරෝගී බව තමයි පරමලාභය. එතන කායික සහ මානසික නිරෝගී බව. එතන ඒක තමයි. ඒතකොට පරමලාභය තමයි නිරෝගී බව. ඒතකොට අපි දැන් උත්සාහ කරන්න ඕනේ මේ පරමලාභය ලබා ගන්න කොහොමද? ඊළඟට සන්තුට්ටි පරමන්දන සතුට තමයි පරමදන්. ඒතර ඒ තමයි මෙන්ටල් වෙල්බීන් කියන්නේ. අරකට අපි කියනවා ෆිසිකල් ඇන් සයිකොලොජිකල් වෙල්බීන්. මනෝවිද්‍යාත්මකව සහ භෞතික කායිකව එහා පැවැත්ම. ඊළඟට අපි කියනවා සන්තුට්ටි පරමදන් කියන්නේ සතුට තමයි. ඒ කියන්නේ සැටිස්ෆැක්ෂන් සතුට. එතකොට ඒක තමයි මේ යහ පැවැත්ම මානසික යහ පැවැත්ම. ඊළඟට විශ්වාස පරමාණ. එතකොට එතකොට විශ්වාසය කියන්නේ ඥාන සමාජ සංවර්ධනය. සෝෂල් වෙල්බීන් කියන්නේ. එතකොට යාළුවෝ නෑදෑයොත් එක්ක ඉන්නකොට ඒක තාම ගුණද. නිබ්බාණම් පරමං සුඛ. එතකොට නිවන තමයි පරම සුඛ. ඒ කියන්නේ අධ්‍යාත්මක යහපැවැත්ම. එතකොට මේ යහපැවැත්ම දැන් මේ අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය පිළිබඳ නිර්වචනය මේ ගාථාව තුළ තියෙනවා. එතකොට මේක තමයි බුදුහාමර අපට දේශනා කරේ මේ යහපැවැත් පුජ්‍යලයාගේ ජීවිතය තුළ මේ විදිහට කායික මානසික නිරෝගීකම තියෙන්න ඕන. චිත්ත වේගාත්මකව නිරෝගකම තියෙන්නට ඕන. ඒනම් සමාජ යහපැවැත්ම තියෙන්න ඕන. යාළුවේ මිත්‍රත්වයක ආශ්‍රය කරන්න ඕන. අනිත් එක අධ්‍යාත්මක යහපැවැත්ම තියෙන. මෙන්න මේ කොටස් හතර ගැනම සමාන සැලකිල්ලක් දක්වනවා නම් පුජ්‍යලයේගේ නිරෝගීකම කියන එක එතන අන්තර්ගත වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍ය කියන හැම පුජ්‍යලයෙක්ම කායිකෝ නිරෝගී වෙන්නත් ඕනේ, මානසික නිරෝගී වෙන්නත් ඕනේ. දැන් මේ කායිකෝ සහ මානසික නිරෝගී වෙන්න පටන් ගන්න එකවත් ඒකනේ වැදගත් වෙන්නේ. ඒ වැදගත් වෙන්නේ මම නම් හිතන්නේ මේ කායික නිරෝගී වෙන්න පටන් ගන්න ඕනේ උපදින්නත් පෙර ඉඳලම. දැන් අපි කියනවා බුදුහාම දේශනා කළ තියෙන එක දැනක මේ කාන්තාවක් හොඳ දරුවෙක් අපේක්ෂා කරන කාන්තාවක් තුළ තිබිය යුතු ගති ලක්ෂණ ටික. මෙන්න මේ හොඳ ගති ලක්ෂණ තියෙනවා නම් හොඳ දරුවෙක් ආකර්ෂණය කරන්න පුළුවන් කියලා. එතකොට අම්මලාට කියනවා අම්මා මේධාවිනි. මේධාවිනි කියන්නේ බොහොම නුවණ ඇති කෙනෙක් වෙන්න. ඒ නුවණ තියෙන කෙනෙක් ළඟට නුවණ ගැති කෙනෙක් ආකර්ෂණය වෙන්න පුළුවන්. ඊළඟට ගුණවති, ගුණවත් බව තියෙන. සීලවති, ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් වෙන්න ඕන. සස්සුදේව, ඥාතීන්ට සලකන, යාළුවොත් එක්ක එකට සම්බන්ධයෙන් ජීවත් වෙන පතිබ්බත. පතිවත රකිනගෙ. දැන් ඒ වගේ ගුණගරුක තියෙන මාතාවක් ළඟට ගුණගරුක දරුවෙක් ආකර්ෂණය වෙනවා. එතකොට හොඳ දරුවෙක් ආකර්ෂණය කර ගැනීමම නිරෝගීකමට හේතු වෙනවා. එතකොට ආරම්භයේදීම ගුණගරුක නොවන විකෘති දරුවෙක් ආකර්ෂණය කර ගත්තොත් එතන ඉඳලම දරුවාගේ යහපැවැත්මට ගැටලු තියෙනවා. එතකොට පුජ්‍යලයේ දරුවෙක් ආකර්ෂණය කරන අපි විද්‍යාත්මකව කියනවා මේ හොඳ ශක්ති සම්පන්න දරුවෙක් තමයි පටන් ගන්න ඕන. ඒ පටන් ගන්න නම් මව සහ පියා බොහොම නිරෝගී වෙන්න ඕන. මව සහ පියා නිරෝගී වුණොත් තමයි හොඳ දරුවෙක් ලැබෙන්නේ. ඒක අපි කියනවා සාමාන්‍ය එතකොට අපි දැන් විද්‍යානුකූලව ගුවොත් මවගේ සහ පියාගේ තියෙන ඥාන ශක්තිමත් ඥාන තියෙන. ශක්තිමත් ඥාන විකෘති වෙන ක්‍රියාදාමයට ගියොත් එහෙම ශක්තිමත් ඥාන හැදෙන්නේ නැහැ. අපි කියනවා නම් ඔය හෙරොයින් ගන්නවා නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් දුම් පානය කරනවා නම් නොයෙකුත් විදිය වසවිසත් ආහාරට ගන්නවා නම් ඔය දාන දුබල වෙනවා. දුබල ඥානවලින් හැදෙන්නේ දුබල දරුවෙක්ම තමයි. එතකොට නිරෝගීකම ගැන බෞද්ධ සාහිත්‍යය කතා කරොත් එහෙම ආරම්භයේ ඉඳලම ශක්තිමත් දරුවෙක් තමයි අපේක්ෂා කරන්නේ. අපි සරල උදාහරණයක් කිව්වොත් මම නිතරම කියන උදාහරණයක් තමයි අපි ගොවිතැන් කරනකොට අපි බිත්තර වී හදාගන්න. ඇයි බිත්තර වී හදාගන්නේ? බිත්තර වී අපි පැල කරොත් එහෙම ඒකෙන් යන ගහ ශක්තිමත්. ඒ ගහට කෝර වතුර දැම්මොත් එහෙම අවශ්‍ය විදියට නියම කාලය තුල හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ ශක්තිමත් ඥාන. හැබැයි දුබල ඥාන දැන් සමහරවිට අපි දන්නවා කමත්වල නැත්තම් නියරවල් වල බොල් පැලවෙන. ඇගිටිත් පැලවෙන. මේ බොල් ඇගිටි පැලුණාම ඒක කොච්චර පොහොර දැම්මත් වතුර දැම්මත් ඒකෙන් අස්වැන්නක් ගන්න බෑ. ඒකද මේ ඇගිටි වගේ ළමයි උපදින්න පුළුවන්. බොල් වගේ ළමයි උපදින්න පුළුවන්. ඒතර වැරද්ද කොහෙද තියෙන්නේ? අම්මා සහ තාත්තගේ තියෙන ගැටලුව තමයි ඥාන දුබලතාවය තමයි ඒකට හේතු වෙන්නේ. මෙන්න මෙහෙම එතකොට ආරම්භයේම මේ විදියට ගියොත් අපි අනාගතයේ දරුවන් බිහි කරන්න ඉන්න ස්වාමීනාථ කිව්වාගේ තරුණයෝ රෝගී නම් එතකොට ඒගොල්ලන් ලැබෙන්නේ රෝගී දරු. එහෙම වුණොත් එහෙම අර කිව්වාගේ අවුරුදු 50ක් යනකොට රෝගී දරුවන්ගෙන් පිරිච්ච රටක්පත් වෙන. ඒකද රෝගී නිරෝගී දරුවෙක් ආකර්ෂණය කර ගැනීමටත් අපි නිරෝගී වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි මේ ක්‍රියාවලිය අපිට සාකච්ඡාවට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. කායික මානසික නිරෝගී බවට ආරම්භයේ සිට මේ ගොඩනගෙන්න ඕන කියන කාරණේ මහාචාර්යතුමා පැහැදිලි කරනවා. අපිට තවදුරටත් කතා කරන්න පුළුවන් අපේ සාකච්ඡාව ඇතුළේ. අපි හඳුන්නේ අපේ මහාචාර්යතුමා සඳහන් කරපු කාරණේ කර අදි කියන වචනේ හරි භයානක වචනයක් විදිහට අපේ මහාචාර්යතුමා අපිට පැහැදිලි කරනවා නේ. ඇත්තටම
අධි පරිභෝජනය වේවා මේ වගේ කාරණා ගොඩක් අපේ නායක හඳුත් එක මූලික වශයෙන් පැහැදිලි කරා. මේක මොකක් මේක දැන් මනුෂ්‍ය ස්වභාවයද? අපිට වෙලාවකට එහෙමත් හිතන්න පුළුවන්. දෙයක් පසුපස යන එක, දෙයක් ලබා ගන්න උත්සාහ කරන එක, අර ඉච්ඡා බංගත්වයේ ලොකු බලාපොරොත්තු තියාගන්න එක, ඒක මනුෂ්‍ය ස්වභාවයද? නැත්නම් අපි කොහොමද එතනින් ගැලවෙන්නේ? දැන් මේක මූලික කාරණේ නම් අපේ දහම එතනින් ගැලවෙන්න අපිට උදව් කරන්නේ කොහොමද? මේ කාරණේ අපි කොහොමද නායක හම්බුනේ පැහැදිලි කරගන්න? මම හිතනවා අපේ මේ මහජාතුමාගේ දේශනෙම ඒකට ප්‍රවේශයක් ගන්න පුළුවන්. සන්තුට්ටි පරමං දනං. දැන් බුදුරජාණන් වහන්සේ කුසල රජුරන්ට තමයි මේ කතාව දේශනා කරන්නේ, මේ වචනය දේශනා කරන්නේ. කුසල රජුරෝ අධි පරිභෝජනය කරපු කෙනෙක්. ඒ කියන්නේ අර සාහිත්‍යය සඳහන් වෙන විදිහට බත් විතරක් සොළොස් නැළියක්, එහෙමනේ කියන්නේ. එතකොට සුවිශාල අධි පරිභෝජනය එතන පේනවනේ. එතකොට බත් එච්චර කෑවනම් අනිත් අවශේෂ දේවල් ටික කොච්චරද කියලා හිතාගන්න පුළුවන්නේ. එතකොට ඒ වගේ සුවිශාල ආහාර ප්‍රමාණයක් ගත්ත මේ රජතුමාට තනියම වාඩි වෙන්න බෑ, තනියම නැගිටින්න බෑ. ඒ කියන්නේ තමන්ගේ සිරුර තමන්ටම නඩත්තු කරගන්න බෑ. මිනිස්සෙකුට කවදාවත් එහෙම වෙන්න හොඳ නෑ. තමන්ගේ සිරුර තමන්ට අර වියපත් භාවයට පත් වෙන තුරු තමන්ගේ සිරුර තමන්ට නඩත්තු කරගන්න පුළුවන්න්නේ. මේ තරුණ රජෙක්ට බැරි වුණා ඒ සිරුර තමන්ට නඩත්තු කරගන්න. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණාම දඟලන්න පටන් ගත්තා. ඒ කියන්නේ කෑ ගහන්න වගේ හැදුවා, හුස්ම ගන්න බැරුව, එක ඉරියව්වක ඉන්න බැරුව එහෙම දඟලනකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා, "ඇයි මහරජාද වෙනදා නැති නොසන්සුන් බව?" එතකොට රජතුමා කිව්වේ, "නෑ බුදු පියාණනි, අද මම ආවේ මේ දිවා ආහාරය ගත්ත ගමන්." අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොසල රජතුමාට දේශනා කෙරුවා, "මනුජස්ස සදා සතිමතෝ මත්තං ජානාති ලද්ද භෝජනේ" කියලා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ කොච්චර ආහාර පාන තිබුණත් මත්තං ජානාති තමන්ගේ මාත්‍රය කුමක්ද කියන එක තේරුම් ගන්න මිනිස්සුන්ට ඥානය තියෙන්න ඕනේ. ඒ වගේම දැනුම තියෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය මිනිස්යාගේ හැම දෙයකටම තියෙනවා. මම හිතනවා ආහාරය විතරක් නෙමෙයි, මත්තං ජානාති කියන එක ආහාරයට විතරක් නෙමෙයි, ඇඳුම් පැළඳුම්ද, අනිකුත් අවශ්‍යතා, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩන්, මිල මුදල්, මේ සියල්ලම තමන්ගේ ප්‍රමාණය දැනගන්නට ඕනේ. ඉතින් අන්තිමේදී රජතුමා මේ කියන ටික අහගෙන ඉඳලා හොඳ උපදේශයක් දුන්න බුදුරජාණන් වහන්සේ මේ රජතුමාට, "මහරජා, ඔබ හෙට දවසේ ආහාර ගන්න වාඩි වුණාම ස්වල්පයක් ඉතිරි කරන්න කියලා කිව්වා." ස්වල්පයක් ඉතිරි කරන්න කිව්වා. එතකොට රජතුමායි කැවිලි හිටියා බෑන කෙනෙක්, සුදස්සන කියලා. ඒ බෑනට කිව්වා අන්නේ ඉතිරි කරපු ප්‍රමාණය බලලා ඊළඟ දවසේ කෑමෙන් අඩු කරන්න කියලා. එතකොට රජතුමාට කිව්වා හැම දවසකම ටික ටික අඩු කරගෙන යන්න කියලා. රජතුමා දන්නේ ඒ ටික ඊළඟ දවසේ කෑමනුත් අඩු වෙනවා, තමන්ගේ කෑමනුත් අඩු වෙනවා. එහෙම වෙලා කල්යනකොට සොළොස් නැළිය සමායට එක හුණ්ඩුවටත් අඩු වෙන්න ඇති. එහෙම වුණාම අර අධි පරිභෝජනය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පරිභෝජනයක් බවට පත් වෙනවා. එහෙනම් තමන්ගේ මාත්‍රය, තමන්ගේ ප්‍රමාණය එතෙන්දී තමන්ට තේරෙනවා. එතකොට අර රජතුමාගේ තමන්ට නඩත්තු කරගන්න බැරිව තිබිච්ච ශරීරය බොහොම සැහැල්ලු වෙනවා. රජතුමාට ඒක ලොකු සතුටක් වෙනවා. ඉතින් රජතුමා දවසක් බුදුරජාණන් වහන්සේ අමුවෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, "බුදු පියාණෙනි, මම අදාවේ බොහොම සතුටින්. ඔබ වහන්සේ මීට මාස ගණනාවකට පෙර මට දුන්න උපදේශය මම හොඳට පිළිපැදලා අද මගේ ශරීරය මම සැහැල්ලු කරගෙන තියෙනවා." එතකොට බලන්න, රෝගී කයක් සම්පූර්ණයෙන්ම නිරෝගී කරගන්න බුදුහාමුදුරුවෝ බෙහෙත් කිව්වේ නැහැ. වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර නෙමෙයි කරේ, ප්‍රතිපත්තියක් හඳුන්වලා දුන්නා, ප්‍රතිපදාවක් හඳුන්වලා දුන්නා. ඒ ප්‍රතිපදාව පියවරෙන් පියවර අනුගමනය කළාම අපූර්වට රජතුමා බොහෝම සැහැල්ලු නිරෝගී රජෙක් වුණා. ඒ සැහැල්ලුව කොච්චරද කියනවා රජතුමාට විශාල සතුටක් වුණා ජීවිතේට. එතකොට ගිහිල්ලා කිව්වහම බුදුරජාණන් වහන්සේට, "බුදු පියාණනි, මම හරිම සතුටින් ඉන්න රජෙක් දැන්" කියලා කිව්වහම අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ රජතුමාට කියන්නේ, "සන්තුට්ටි පරමං දනං මහරජ, අවශේෂ මිල මුදල්වත්, ඔබතුමාගේ කෝෂ්ඨාගාරයේ තියෙන ධනයවත්, එසේ නැතහොත් පරිවාර ජනයාවත්
රාජධානියවත් සිහසනවත් කිසිවක් ධනය පරම ධනය නොවේ. පරම ධනය නම් මනුෂ්‍යයාට තමන් විඳින සන්තුෂ්ටියමයි මානසික සන්තුෂ්ටිය. දැන් ඔය සතුට කියන කාරණාව සතුට කිව්වට මදි. මොකද බුදුරජාණන් වහන්සේ නිරෝගී නැත්නම් ඔය අධි පරිභෝජනය කියනක ඔබතුමා කියපු අධි කියන වචනය හරියටම අර්ථ ගන්වා ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ සතුට විග්‍රහ කළ හැටි කාරණා තුනකින් සතුට වෙන හැටි පෙන්වුවා. ඒ තමයි යථාලාභ සන්තුෂ්ටිය, යථා සාරූප සන්තුෂ්ටිය සහ යථා බල සන්තුෂ්ටිය. මේ කාරණා තුනට අනුව සතුටු වෙන්න පුරුදු වෙන්න කියලා බුදුහාමුදුරුව අපට උගන්වලා තියෙනවා. යථාලාභ සන්තුෂ්ටිය කියන්නේ මේ අපේ මේ ගම්වල පැරණි සමාජ මිනිස්සුන්ට තිබුණු සතුට. ලද දෙයින් සතුටු වුණා. ඒතර ලද දෙයින් සතුටු වුණා කියන්නේ අදි කියන වචනයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ. හොයාගන්න බැරි දේවල්, ලබා ගන්න බැරි දේවල් හොයාගෙන ගියේ නැහැ. තමන්ට ස්වභාවයෙන් ලැබිච්ච දැන් කාරණා දෙකක් තියෙනවා යමක් ලබන්න. බුදුදහමට අනුව එකක් කර්මයෙන් ලැබෙන දේවල් තියෙනවා, ධෛර්යයෙන් ලැබෙන දේවල් තියෙනවා, තමන්ගේ උත්සාහය නිසා උපයා ගන්න දේවල්. ඒ නිසා මේ දෙයාකාරයෙන් තමන්ට ලැබෙන දේ ගැන සතුටු වෙන්නට ඕනේ. දැන් ඔතන ඔන්න ඔය උත්සාහෙනුත් ලැබෙන, කර්මයෙන්ුත් ලැබෙන දේ අභිභව යමක් සොයා ගන්න යනකොට තමයි ඔන්න මිනිස්සු ලෙඩ්ඩු බවට පත් වෙන්නේ. දැන් අද අලුත් පරම්පරාවට පුරුදු කරන්නේ එහෙම නොවේද කියලා කල්පනා කරලා බැලුවොත් තමන්ට ලබා ගන්න බැරි දේවල් හඹාගෙන යන්න පුරුදු කරලා තමයි අද මේ රටේ දරු පරම්පරාව, තරුණ පරම්පරාව සම්පූර්ණයෙන්ම රෝගින් බවට පත් කරලා තියෙන්නේ. එකක් ලැබෙන දේ උපහාස සඳහන් කරනවා, එකක් කර්මයෙන් අපිට ලැබෙන දේ ඊළඟ රූපව ලැබෙන. අනිත් පැත්තෙන් උත්සාහයෙන් ධෛර්යයෙන් දැන් දේවල් පසුපස හඹා යන්න හෝ මෙන්න මේ ඉලක්ක කරා අපි යොමු කරන්න හෝ එතනට අර උත්සාහයෙන් ලබා ගන්න දේ ගැලපෙන්නේ නැද්ද නායකහම? ඉතාලම මම හිතන අපේ මාචාර්යතුමා මේ ගැන හරියට හොඳටම දේශන පවත්නවා. අපිට ඉලක්ක තියෙනවනේ, මේ තමයි හරියම ලස්සනට කියනවා. අපිට අරමුණු තියෙන්න ඕනි, ඉලක්ක තියෙන්න ඕනි, ඒක එතෙන්ට යන්න උත්සාහය තියෙන්න ඕනි. එතකොට ඒ තැනට මම හිතන්නේ උත්සාහය කියන එක උනත් බුදුහාමුදුරුවෝ ලස්සනට අර්ථකථනය කරලා තියෙනවා ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ. එතකොට ඒ අර දක්ෂ විදියට කම්මැලි නැතුව කාර්යශූරව වෙලාවට වැඩ කරලා සලසුම් ගතව තමන්ගේ අරමුණ කරා යන කෙනෙකුට වරදින්නේ නැහැ. එතකොට ඒ අරමුණට ගමන් කිරීමෙන් ලැබෙන දේ ගැන තමන්ට සතුටු වෙන්න ඕනේ. සමහර විට නොලැබෙන්නත් පුළුවන්. නමුත් ඒ උත්සාහය වටිනවා. සමහරට තමන් බලාපොරොත්තු වෙන අරමුණට යාගන්න බැරි වෙන්නත් පුළුවන්. හැබැයි යම් කිසි දෙයක් තමන්ට ඒකෙන් ලැබෙනවනේ. ඒ ලැබෙන දේ ගැන තමන් සතුට ඇති කරගන්න ඕනේ. දෙවෙනි එක යථා බල. යථා බල කියලා කිව්වේ මේ ලෝකේ හැම මනුෂ්‍යයාටම දැන් ඔය පැරන්නෝ කිව්වනේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. දැන් ඒකට අද අභියෝග තියෙනවා. මනුෂ්‍යයෙකුගේ හැකියා දක්ෂතා විවිධ වෙලා තියෙනවා. නමුත් ලස්සන වචන තියෙන ප්‍රතිභාව, ඒ කියන්නේ පෙර භවයෙන් එන දේවල් අපිට තියෙනවනේ. ඒ සමහර විට සමහර හැකියාවන් පුරුදු හැටියට පෙර භවයෙන්ම එන බව පේනවා හැකියාවන්. එතකොට ඒ කවර ආකාරයෙන් හරි තමන් දියුණු කරගන්න තමන්ගේ ශක්තිය, තමන්ගේ හැකියාව, ඒවායින් තමා තෘප්තිමත් වෙන්න ඕනේ. මේක තමයි මගේ හැකියාව, මේක තමයි මට ලැබිච්ච දේ, එතකොට මේක තමයි මගේ දක්ෂතාවය. ඒ විදිහට සමහරට තමන්ට පෙර භවයෙන් ලැබිච්ච දේ හෝ මේ භවයේදී තමන් දියුණු කරගත්ත දේ ගැන හරි තමන් තෘප්තිමත් වෙන්න ඕනේ. දැන් හුඟක් වෙලාට වෙලා තියෙන්නේ වෙන කෙනෙකුගේ හැකියාවන් දක්ෂතාවයන් දෙස බලා හූල්ල හූල්ල ඉන්නට යාමෙන් තමයි අර මනසේ තියෙන ඒ සන්තුෂ්ටිය නැති කරගන්නේ. එතකොට යථාබල සන්තුෂ්ටිය නැහැ. ඒ නිසා අපි භික්ෂුවක් හැටියට මගේ මම මගේ හැකියාවෙන් මම සතුටු වෙන්න ඕනේ. ඒතර ඔබතුමා ඔබතුමාගේ මේ හැකියාව තුළින් සතුටු වෙන්න ඕනේ. ඒක තමයි යථාබල සන්තුෂ්ටිය කියන්නේ. ඒතර යථා සාරූප්‍ය සන්තුෂ්ටිය කියලා කියන්නේ අපි හදවතේ කරුණාවක් ඇති වෙලා තව කෙනෙකු වෙනුවෙන් යම් කිසි පිහිටක් උපකාරයක් කරන්න ඕනි කියලා හැඟීමක් ඇති වෙලා එහෙම අපි උදව්වක් උපකාරයක් කරලා ඇති කරගන්නා වූ සන්තුෂ්ටිය. ඒක නම් මං හිතනවා හුඟක් වෙලාට අපේ රටේ තවමත් අර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවේ ආභාසය අපි ලබාගෙන
හද වුණු වෙන මිනිස්සු මේ රටේ සෑහෙන ජීවත් වෙනවා. ඕනම ඔය කරදර විපත් ඇති වෙච්ච වෙලාවල්වල ඒ මිනිස්සු බේරගන්න අපේ මිනිස්සු ඉදිරිපත් වෙනවා. නමුත් අර පළවෙනි සහ දෙවෙනි කාරණා දෙකේදී උගාක් කාලවට අද සමාජය ඒ සන්තුෂ්ටිය නැති කරගෙන තියෙන්නේ. මං හිතන්නේ මේකට වෙනත් අදහසකුත් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ භූතානය මං හිතන්නේ අපේ මහාචාර්යතුමා දන්නුනේ, භූතානය තමයි ලෝකේ තමන්ගේ රටේ දියුණුව. දැන් ඕනම රටක දියුණුව සංවර්ධනය මනින්නේ දළදේශීය නිෂ්පාදිතයනේ, ආර්ථික සංකල්පයක් ඇටියට. ඒ රටේ ඒගොල්ලෝ රටේ දියුණුව සංවර්ධනය සමෘද්ධිය මනින්න පාවිච්චි කළා දළදේශීය සතුට. මිනිස්සු සතුට භුක්ති විඳින ප්‍රමාණය තමයි රටේ දියුණුව කියලා ඒගොල්ලෝ දැක්කේ. දැන් ලෝකෙ මේ පුංචි රට තමයි මේක පළවෙනි වතාවට හඳුන්වලා දුන්නේ. එතකොට ඒ දළදේශීය සතුටේ අංගෝපාංග රාශියක් ඒගොල්ලෝ හඳුන්වලා දුන්නා. එතකොට මේක ඇත්තටම මේ 2011 විතර ඒගොල්ලෝ භාවිතාවට ගත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේක අධ්‍යයනය කළා. ඒගොල්ලොත් මේක අරගත්තා. දැන් ඊට පස්සේ මේ මං හිතන්නේ හැම වර්ෂයකම ඒගොල්ලෝ දැන් සතුටින් ඉන ජාතිය හොයනවා සමීක්ෂණයක් කළා. මං හිතන්නේ අපි ඒ සමීක්ෂණයෙන් ඉන්නේ බොහොම අගතැනක. මේ මං දැක්කේ 2016 විතර ප්‍රතිඵල නිකුත් වෙලා තිබුණා. එතකොට 168 රටවල් සම්බන්ධ වෙලා තිබුණා. එයින් 138 වෙනි ස්ථානයේ තමයි ලංකාව හිටියේ. ඒක අපට ඇත්ත වශයෙන්ම මේ වගේ සුන්දර රටක, මේ වගේ ආගම් රාශියක් තියෙන රටක, ඉතාම සොඳුරුව ජීවත් වෙන්න පුළුවන් රටක මිනිස්සු ඒ වගේ ඉතාම පහළ අගයකට පත්වීම ගැන අපි කනගාටු වෙන්න ඕනි. අපිට වඩා මේ කාන්තාරවල ඉතාම හොඳට ජීවත් වෙන මිනිස්සු අපිට වඩා හොඳින් සතුටින් ජීවත් වෙන ජාතීන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඇත්තටම මේ ගැන නම් කල්පනා කරන්න වෙනවා. එහෙම වෙන්නේ අපේ මේ මානසික කායික රෝගී භවයන්හි ප්‍රතිඵල. අපි නායක හමුදුවර පැහැදිලි කිරීම සඳහන් කරන්න කොසල් රජතුමාට අපේ තථාගතයන් වහන්සේ ප්‍රතිකාරයක් නෙමෙයි කරේ ප්‍රතිපත්තියක් ප්‍රතිපදාවක් ඒ මත පිහිටන්න ගන්න උපයක. දැන් අපි කොහොමද මේ ප්‍රතිපත්තිය තුළ ප්‍රතිපදාව තුළ පිහිටන්නේ වර්තමාන සමාජයේ? අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මහාචාර්යතුමන ඔබතුමා අර මුලටම ගියානේ, මං එතනට යනවා. ඒ කියන්නේ අපි දැන් දරුවෙක් පිරිසිඳ ගැනීම ඒ දක්වා ඔබතුමා කතා කරා. ඇත්තට මේ දැන් අපේ කායික මානසික නිරෝගීතාවය, කායික මානසික සුවපත්භාවය ආරක්ෂා කරම දැන් දරුවෝ ඉන්න දෙමව්පියන්ට අපිට හරි වැදගත් වෙයි මේ කාරණේ. මම ඒ කාරණේ අපේ මහාචාර්යතුමාගෙන් අහන්නේ. උතුමා නිතර මේ ගැන කතා කරන මේ ළමා අවධිය කොහොමද අපි ගත කරන්නේ, විශේෂයෙන්ම අපේ දෙමව්පියන් ළමයින්ට ළමයින් විදියට ගත කරන්න කොහොමද ඉඩ දෙන්න ඕන? මෙන්න මේ කාරණේ මට ඔබතුමාගෙන් පොඩ්ඩක් දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ කායික මානසික නිරෝගීතාවයෙන් ළමෙක් වැඩෙන්න දෙමව්පියන් විදියට අපි කොහොමද ඉඩ දෙන්න ඕන, ගොඩනගින් අපි කොහොමද ඉඩ දෙන්න ඕන? මෙන්න මේ කාරණේ කොහොමද ඔබතුමා විතරට පැහැදිලි කරන්නේ? ඔව්, අපි ඇත්තර ඔබතුමා අහන වගේ මුලටම ආවොත් දරුවෝ දෙමව්පියෝ දරුවන් ආශාවෙන් බලාපොරොත්තු වෙන්න ඕන. අපි කියන අපේක්ෂාවෙන් ඉන්න වෙලාවට ලැබෙන දරුවා හැමතිම වාසනාවන්ත කියලා. අපේක්ෂාවන් කියන්නේ දැන් අපි විවාහ වෙලා ලංකාවේ හැටියට අවුරුද්දක් දෙකක් යනකොට කවුරුත් අපේක්ෂා කරනවා දැන් බබෙක් ඉන්නවනේ හොඳයි කියලා. ඒ වෙලකට අර ලැබෙන්නේ ඉතාම වාසනාවන්ත දරුවෙක්. ඒ මොකද හැම කෙනාගේම ආකර්ෂණය ආශිර්වාදය ලැබෙනවා. ආච්චිගේ අම්මගේ තාත්තගේ යාළුවන්ගේ හැම දෙනා අපේක්ෂා කරන දේවා. මේ එතකොට අර මව හරිම සතුටින් ඉන්නේ. ඒ මව සතුටින් ඉන්නකොට මවගෙන් නිකුත් වෙන්නේ ශරීරයට හිතකර හෝමෝනයන්. මේ හිතකර හෝමෝනයන් ගර්භාෂයේ දරුවාගේ වර්ධනයට බෙහෙවින් උදව් වෙනවා. ඒ වගේම අනිත් පැත්තට හිතුවොත් එහෙම අනපේක්ෂිත ගැප් ගැනීමක් කියන අනපේක්ෂිත ගැප් ගැනීමක් වුණොත් මව ඉන්නේ බයෙන්, ලැජ්ජාවෙන්, තරහෙන්, ක්‍රෝධයෙන් ඒ වගේ. ඒ වෙලාවට ශරීරයෙන් නිකුත් වෙන්නේ වැරදි හෝමෝනයක්, අහිතකරය. ඒවා ගර්භාෂයේ දරුවාට ලැබෙනවා. ඒතර ආරම්භයේදීම දරුවගේ වර්ධනය යහපැවැත්මට උදව් වෙන සේවාවක් අම්මා තාත්තයන් කෙරෙන්න පුළුවන්. වැරදි උත්පත්තියකින් වැරදි ගැටලු ගොඩකට හේතු වෙනවා. ගර්භාෂයේනකොට ලැබෙන පණිවිඩ මුළු ජීවිත කාලේ පුරාම යටින් දුවනවා. එතකොට ඒකද මුල කාලෙම ළමයාට ලැබෙන ආරක්ෂාව, සතුට. ඒ නිසා තමයි ඉස්සර කාලේ අපේ ගම්වල මේ බුද්ධාගමත් එක්ක ජීවත් වුණේ. එතකොට දැන් අර අපි කියනවනේ මහාමායා දේවියෝලා ගියානේ තමන්ගේ මව ඉන්න ගමට. ඒ වගේ ලංකාවෙත් විවාහ දරුවෙක් කැම පිළිඳ ගන්නාම අම්මා ඇවිල්ලා එක්ක යනවා. අම්මලා කිදෙට.
එතන ගියාම එතන බොහොම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ගැටුම් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ඒ ගෙදර සංස්කෘතියයි අම්මගේ මේ දුවගේ සංස්කෘතියයි සමානයි. එතකොට හුඟක් වලට පන්සල් යනවා, ආගම වතාවත් කරනවා. දැන් ඒ කරනකොට සියලුම දේවල් අර ගර්භාෂයේ ළමයාගේ මොළේ වර්ධනයට උදව් වෙනවා. දැන් මේක අපි ඉස්සර කිව්වේ නිකන් හිතලුවක් හැටියට මේ බුදුහවරුත් කියලා තියෙනවා, එහෙම කරලා තියෙනවා කියලා. දැන් ඒක හරියටම ස්නායු වෛද්‍යය හොයාගෙන තියෙනවා. අර අපි මෙහෙ සතුටින් ඉන්නකොට ළමයාගේ මොළේ නියුරෝනයන් වර්ධනය වෙන ආකාරය, තෘප්තිය වැඩි වෙන්න නියුරෝනයන් ඉක්මනට පිරෙන්න පටන් ගන්නවා. ඒතර දැන් ගර්භාෂයේ ළමයෙක් එළියට එනකොට වැඩිහිටියෙක්ගේ මොළෙන් 125ක් වැඩිලා තමයි ළමයා එළියට එන්නේ. ඒකයි ළමයෙක්ගේ ඔළුව හුඟක් ලොකුවට උපදින්නේ. සාමාන්‍ය ළමයෙක් උපදිනකොට ඇඟෙන් තුනෙන් එකක් ඔළුව. يعني කිසිම සතෙක් ගෙහෙම වෙන්නේ නැහැ. දැන් අපි මොකද අනිත් සත්තුන්ගේ වැඩිලා ඉන්නේ කකුල් දෙක. ඉපදිලා පෑයෙන් දෙකෙන් තුනෙන් හතරෙන් අලියෙක් වුණත් ඇවිදිනවා දවසක් විතර හදනවා. හැබැයි මිනිස් දරුවා මාස 10ක් ගන්න ඇවිදින්න. ඒකට හේතුව මිනිසා කියන්නේ බුද්ධියෙන් උපරිම දක්ෂතාවය තියෙන පුද්ගලෙ. ඒතකොට බුද්ධිය වර්ධනය කරලා තමයි මිනිස් දරුවා උපත ලබන්නේ. බුද්ධිය වර්ධනය කරන බලපාන ප්‍රධාන සාධකය තමයි මොළේ. දැන් මොළේ කියන ඉන්ද්‍රියේ ඒතර මං කිව්වා 25ක් බර තියෙනවා වැඩිහිටියෙක්ගේ මොළේ. ඒතර මුල් අවුරුදු 6ේදී වැඩිහිටියෙක්ගේ මොළේ ප්‍රමාණයෙන් 90ක් තියෙනවා. ඒතකොට මුල් අවුරුදු 6 කියන්නේ මුළු සමස්ත දරු පරපුරේම වර්ධනයට බුද්ධි වර්ධනයට උදව් වෙන ප්‍රධාන අවුරුදු 6. ඒතර මේ කාලේ අපි දරුවන් හදා වඩා ගන්න ආකාරය ඔවුන් නිරෝගී බවටපත් කරන්න හැමතිම උදව් වෙනවා. එතකොට දරුවාට අම්මා තාත්තගේ ආදරය ලැබුණොත් ඒ ආදරය අනුගූලව දරුවාගේ අභ්‍යන්තර වෙනසක් වෙනවා. දැන් අපි ළඟ රූප රාම්පවා තියෙනවා. දැන් දරුවාට ආදරය දක්වනකොට මේ නියුරෝනල් කොහොමද එකට එක සම්බන්ධ වෙන්නේ? අර හිතකර නියුරෝනයන් සම්බන්ධ වෙනවා. එතකොට දරුවා මුලින් ඉඳලම අර යහපැවැත්මට අම්මා තාත්තට ආදරය කරන්න සතුටින් ඉන්න ඒක ක්‍රියාත්මක වෙනවා. අනේ එතකොට දරුවා හුඟක් කරලා මොළේ වර්ධනය වෙනකොට අපි දන්නවා මේ මොළේ තියෙන එකේ කොටස්. දැන් මොළේ තියෙනවා මේ අත්හා සම්බන්ධ කොටසක්, පය හා සම්බන්ධ කොටසක්, කටට පසිඳුරන්නම කොටස් තියෙනවා. වැඩියෙන්ම මොළේ පදාසයක් වෙන් වෙලා තියෙන අත්වලින්. ඒතර අත්වලින් වැඩ කරන් ළමයින්ගේ මොළේ වර්ධනය නම් වැඩි. දැන් ඉස්සර ගක් වෙලාට පොඩි කාලෙම ළමයි මේ වැඩවලට සම්බන්ධ කරගත්ත. පොඩි උදල්ලක් තියෙනවා, පොඩි මේ විදලක් තියෙනවා. හැමදේම පොඩි ඒවත් උරන දරුවන්. දැන් අද හඳුනාගෙන තියෙනවා එන්නේ ඒ ක්‍රියාවලිය යෙදීම තමයි මොළේ වර්ධනය හුඟක් උදව් වෙන්නේ කියලා. ඒතර කකුලත් හුඟක් පදාසයක් තියෙනවා. ඒත් කකුලේ අපි කියනවා දැන් අපි කියනවා රැපින් බේබිස් ලගේ. රැපින් බේබිස් ලගේ ඔත්තලා තියෙන බබාලා ඉන්නේ. ඒ කියන්නේ බිම අඩිය තියන්න දෙන්නේ නැහැ. බත්තු දාලා, දෙරපු දාලා, මේ දාලා දැන් බොරු කතන්තර ඔබට කියලා තියෙනවා. විස බීජ තියෙනවා. විස බීජ යන්න පුළුවන්. ඒකෙන්ද කකුල බිම තියන්න ඕනේ. හැබැයි කකුල බිම තියලා යනකොට තමයි මොලේ ඒ කොටස වර්ධනය වෙන්නේ. ඒකෙන්ද ටීවී එකත් පෙන්වන්නේ යක්කු වගේ විස බීජ නේද? ඔව්. ඒ කියන්නේ එතකොට විස අර කෑ ගහනකොට බිම තියන්න එපයි කියලා. හැබැයි මොලේ වර්ධනය වෙන්නම් බිම තියන්න ඕනේ. කකුල බිම තිබ්බම තමයි දැනගන්නේ මෙතන මුරුදුයි, මෙතන ඝනකමයි, මෙතන තදයි. එතකොට සාමාන්‍යයෙන් පඩි පෙළක් වුණත් නගින්න පොඩි ළමයෙකුට පුළුවන්කම තියෙනවා මාස 12 13 වෙනකොට. ඒක රෝබ කරනකොට නගින්න බෑ. පරිගණක 100ක් විතර බලයක් තියෙන රෝබ කරනකොට වඩා මාස 14 15 දරුවෙකුට පුළුවන් පඩි පෙළක් නගලා යන්න. වැරදිලා දැන් රෝබට නගින්න පුළුවන් ගාන්ට පඩි පෙළ හදලා තියුණොත්, පඩි පෙළ අඟලක් උස්සලා තියුණොත් රෝබ ගොඩාක් ගණනය කරන්න ඕනේ ඒ පොඩ නගින්න. හැබැයි දරුවව දන්නවා දවසින් දෙකෙන් ඒ පඩි නගින්න. අනිත් පැත්තට දරුවාට පඩි පෙළ බහින්නක් තියෙනවා. ඒ හැම දෙයක්ම ලැබෙන්නේ මොළේ පරිණත වුණාට පස්සේ. එතකොට බිම දැන් අර වඩන් ඉන්න දරුවේ උස්සගෙන ඉන්න දරුවේ බිම ඇවිදින දුන්න නැත්නම් අපි මොළේ වර්ධනයට විශාල හානියක් කරනවා. ඉතින් එතකොට අර දැන් අපි බැලුවොත් අපි ආයෙත් කතා කරොත් අපි ඈත ගම්වල ඉස්සර හදනකොට කොහොම කරගහන් හිටියේ නැහැ. ළමයි බිම හැදුනේ, ළමයි සපත්තු සිරප්පු දැම්මෙත් නැහැ. ඒකින්ද ළමයින්ගේ නිරෝගීකම කියන එක මොළේ ඉඳලා බුද්ධි වර්ධන උදව් කරලා තියෙනවා. දැන් අද ඒ ගැටලු ගැන දැන් හඳුන්වලා දැන් කියනවා පයින් ඇවිදින දේ. සමහරලාට හොඳට අත්දැකීම් ලබා ගන්නකොට මොළේ වර්ධනය වැඩි වෙනකොට එයාට හොඳට කටයුතු කරන්න පුළුවන්. දැන් ওই වඳුරන්ගේ මොළේ බලුවොත් එහෙම අත්වලටයි කකුලටයි සමාන ප්‍රමාණයක් තියෙනවා. වඳුර කකුලෙන් කරන්නේ අත්වලින් කරන වැඩේම කරනවා. මිනිසා කකුලෙන් කරන වැඩ අඩු කරපු නිසා අතර වැඩි කරලා තියෙනවා. ඒකක්. අනිත් එක තමයි කට. ඒතකොට ඉන්නේ හැම දෙයක් වෙනද කට තමයි මුළු ඇඟම නිරෝගී කරන්නේ. කටින් තමයි සේරම ආහාර ගන්න. අපි වචන පිට කරන්නේ කටින්, කෑම ගන්න කටින් සේරම දෙනවා. ඒතකොට කටේට අදාළ ක්‍රියාකාරකම් වුණාම කටට අදාළ මොළයේ කොටස වර්ධනය වෙනවා. එතකොට දැන් අපි දරුවොත් එහෙම මිනිස් දරුවේ කටට ගන්නකොට දෙසරයක් එයාගේ වර්ධනය වෙලා තියෙනකොට කල්පනා කරනවා මේ එන්නේ සතුරෙද්ද කියලා. දැන් උදාහරණයක් පොත්වල තියෙන සරල උදාහරණයක් තමයි අපි ලෝව හැන්දකින් ළමයෙකුට පොඩි කාලේ කවන්න ගියොත් කට වහ ගන්න.
මොකද එයා දන්නවා මේ සතුරෙක් තමයි කට ඇතුළේට ඒකද කට අරින්නම නැහැ. දැන් ඒකද හදලා තියෙනවා මේ ප්ලාස්ටික් සහ රබර් මිශ්‍ර හැන්දක්. ඒක හපන්න පුළුවන්, ඇඹරෙන්න පුළුවන්, ඒක ගන්නවා. ඒතර ඒක පෙර කොච්චර පොලේ කල්පනා කරනවද කට බාණ්ඩයක් ගන්නකොට. කටින් ඇතුළට ගන්න. ඒතර යටි කටින් ගන්නකොට වස විස ගන්න නැහැලව. වැරදිලවත් ජොත් එහෙම අප වමණි කරවන. ඒතර ඒව සේරම මේ බුද්ධියත් එක්ක සම්බන්ධ ක්‍රියාදාමයි. මේවා තේරුම් ගත්තොත් අපිට පේනවා මේ ළමයින්ගේ නිරෝගීකම වර්ධනය කරන්න මුල ඉඳලම අපේ භූමිකාවක් තියෙනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ළමයින්ට බොහොම සුන්දරව මේ කොහොමද ළමයිත් එක්ක ගත කරන්න ඕනේ, අම්මලා තාත්තලා බොහොම ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ, සිල්වත් වෙන්නට ඕනේ, දරුවෝ මේකට පුරුදු කරන්න ඕනේ. ඒක මුල ඉඳලම පුරුදු වෙනකොට මොලේ ඒ කොටස් එහෙම වර්ධනනාම ඒක දිගටම ක්‍රියාත්මක වෙනවා. අම්ම තාත්තා ගෑදරේ මුලදී ලැබුණ නැත්නම් අර හිඩස දිගටම යනවා. ඒගොල්ලන්ට ආදරේ, අනුන්ට ආයට උදව් කිරීම, අර අපි කියනවා මොකද සහකම්පණේ, මේව ඇති වෙන්නේ නැහැ. එහෙමයි තමයි පස්සේ කාලේ අනිත් අයට හිංසා කරන්නේ, අනිත් අයට වද විදලා දෙන්නේ, තමන්ටත් වද විඳිනවා, අනුන්ටත් වද දෙනවා. ඒ දෙකටම බැලුවොත් එහෙම මේ ගර්භාෂයේ ඉඳලම දක්වව සැලකිල්ල බලපාන. ඒකෙන් තමයි ළමයින් අපේ සායික මානසික නිරෝගීතාවය සඳහා අපිට තියෙනවා භූමිකාවක්. එකක් තමයි පිටතින් ලැබෙන අර මුලදී ළමයාට පිටින් ලැබෙන පැත්තෙන් හුඟක් සහයෝගය දෙන්නට ඕන. මොකද එයා පොඩි කාලේ එයාට හුඟක් දේවල් දෙන්නා පිටින් අපෙත් දෙන සහයෝගය වැඩි වුණාම එයා හොඳට වැඩුණාට පස්සේ අර සහයෝගය භාවිතා කරලා තවත් නිරෝගී වෙන්න උත්සාහ කරනවා. මෙන්න මේව දෙපැත්තක් තියෙනවා. අර සෝවන්නස් දේශනා කරේ කර්මයෙන් කියන යම් යම් බලවේගයන් තියෙනවා. පරිසරයෙන් ලබා දෙන කර්මය, ඥාන සහ පරිසරය. පරිසරයෙන් ලබා දෙන සහයෝගය වැඩි වෙන්න දරුවගේ නිරෝගීකම වැඩි වෙනවා. ඒ කියන්නේ දරුවන්ට ස්වභාව ධර්මෙත් එක්ක ජීවත් වෙන්න පුරුදු කරොත් එයාගේ ප්‍රතිශක්තිය ඇති වෙනවා. ප්‍රතිශක්තිය ඇති වුණාම දැන් අපි කියමු දරුවෙක්ගේ ස්වාභාවික උපතක් වෙනකොටත් ප්‍රතිශක්තිය වැඩිනේ. දැන් අපි කියමු අපි දැන් සිසේරියන් ඔපරේෂන් එක. දැන් සාමාන්‍ය ස්වාභාවික උපතක් සිද්ධ වෙනකොට එයා ඒකට හුඟක් වෙහෙසක් දරනවා. ඒ වෙහෙස දරනකොට මොලේ විශාල පදාසයක් එකපාරට වැඩෙනවා. ඒ වැඩුණාම එයා ස්වභාව ධර්මයට උපදින්නෙම ඔරොත්තු දීමේ ශක්තියත් ඇතුව. දැන් අපි සරල උදාහරණයක් කියනවනේ. දැන් අපි කියනවා දැන් දළඹු කෝෂයකින් දළඹුවෙක් එළියට එනකොට අර උත්සාහය දරුවම තමයි දළඹුවගේ අර පිහාටු වැඩිලා එළියට එන්නේ. අර දළඹු කෝෂයෙන් අපි බ්ලේඩ් තලයක් කපලා එළියට ගත්තොත් පණු පෙට්ටියක් තමයි එන්නේ. ඌ වැටලා මැරෙනවා ඉවරම. එයාට ඉන්න ජීවත් වෙන්න බෑ. අර වෙහෙසින්ම තමයි එයා ශක්තිමත් වෙන්නේ. දරුවෙක් උපදිනකොටත් ඒ ගන්න වෙහෙසම තමයි දරුවගේ මොළේ වර්ධනයටයි ප්‍රතිශක්ති වර්ධනයටයි දෙකටම උදව් වෙනවා. දැන් ඒ ක්‍රියාවලියම තමයි මවට කිරියරෙන්නත් අර මවගෙන් අවශ්‍ය මවට තියෙන ශක්තිය වර්ධනයට උදව් වෙනවා. ඒක සේරම කෘතිම කරගත්තම තමයි ඔය ලෙඩේ. දැන් අපි බලන්නේ සේරමයිටික පුළුවන් නම් සිසේරියන් කරලා ගන්න. හැබැයි ඒකට හේතුව දැන් අපි තරුණ අනිත් පැත්තේ හොඳට කාලා බීලා ශක්තිමත් නැහැ. දැන් ඉන්න ළමයින් නම් අනිවාර්යයෙන්ම අවුරුදු 4 5කින් සිසේරියන් කරන්න වෙනවා තමයි. නැත්නම් ළමයි හම් වෙන්න බෑ. ඒ තරමට යන්නේ කොත්තු රොටි විතරනේ. ඉතින් ඒක නිසා අරුභවයක් මරේනවා. ස්වභාවික දේවල් වලට පිටුපාල අපි කෘතිම වීම තුළ මේ ගැටලුව ඇති වෙනවා කියන කාරණය මේ සාකච්ඡා තුළ බොහෝ විට අහන්න ලැබුණ නායක හම්බුද. දැන් වගේ නෙමෙයි. හැබැයි ඉස්සර මීට වැඩිය හොඳයි කියන එක බොහෝ විට අහන්න ලැබුණ මේ සාකච්ඡා තුළ. ඇයි එහෙම වෙලා තියෙන්නේ එකත් මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍ය නායක හම්බුදනේ. ඊළඟට වහන්සර මේ සතුටින්ම ජීවත් වීමේ දර්ශකය ගැන කතා කරමු. මෙතන මේ මෑත කාලීන පිටවෙච්ච දර්ශකවලින් ෆින්ලන්තේ ළමයි මත ඉස්සරහින් ඉන්නේ. ඒකතර අධ්‍යාපන ක්‍රමය ගැන අපි බොහෝ විට ෆින්ලන්තේ කතා කරන නිසා අපේ නායක හමුදාව තමයි මහාචාර්යතුමන් මේ සාකච්ඡා සභාව තුළ ඉන්න නිසා මේ මානසික කායික නිරෝගීතාවයට අධ්‍යාපනයේ තිබෙන සම්බන්ධය සහ වැදගත්කම ගැන පොඩි ඉඩක් හදාගෙන හරි කතා කරොත් වටිනවා කියලා මට හිතෙනවා නායක හමුදාවනේ. දැන් ඉතින් අපි විශ්වාස කරනවා අතට මේ කියන්නේ කායික මානසික නිරෝගී භාවයට අධ්‍යාපනයෙන් කළ හැකි කළ යුතු දේ බොහොමයි කියලා. හැබැයි අවසනාවකට අද රටේ අපේ අධ්‍යාපනය තුළ වෙන දේ අනුව මේක අනිත් පැත්ත නේද අපිට ලැබෙන්නේ කියන ලොකු ප්‍රශ්නකුත් අපි අතර තියෙනවා. අධ්‍යාපනය කොහොමද මේ කායික මානසික නිරෝගී භාවයට සම්බන්ධ කරගන්න ඕන නැග හම්බුනේ? මම හිතනවා මට වඩා හොඳට මේ අධ්‍යාපන ආචාර්යතුමා මේ සම්බන්ධයෙන් කියයි. නමුත් මං දරන අදහස දැන් පින්ලන්තේ අරගෙන බැලුවොත් පින්ලන්තේ තමයි අපි දැන් අපි නිදහස් අධ්‍යාපනය කියලා මහලුකුවට කියනවා. නමුත් අපි තමයි හිර කරපු අධ්‍යාපනයක් අපි මේ රටේ ක්‍රියාත්මක කරලා තියෙනවා. පින්ලන්තේ සහ ඇත්තටම චාමික මේ ඊට මම 2016 සතුටින් ඉන්න හොඳම ජාතිය බවට පත් වුණේ ඩෙන්මාර්ක් රට. 2000 රට අවස්ථා දෙකකදීම ඩෙන්මාර්ක්. එතන මේ මම දැක්ක එක රූපවාහිනී වැඩසටහනක ඩෙන්මාර්කය ඒ වගේ විශාල ජයග්‍රහණයකට පත් වෙන්න හේතු සාධක මොනවද කියලා ඒගොල්ලෝ පෙන්නවා.
එතකොට ඒගොල්ලෝ පෙන්නපු එක හේතු සාධකයක් තමයි මේ උදෑසන රාජකාරියට යනකොට මිනිස්සු ගෙවල් වලින් එළියට බැහැලා පාරේ යන මිනිස්සු පෙන්නවා. එතකොට මේ මිනිස්සු සියලු දෙනාම හරි සැහැල්ලු. ඒ මිනිස්සු හැම දෙනාම බොහොම ලස්සනට ප්‍රියමනාපව ඇඳ පැළඳගෙන හරි සතුටින් පාරේ යනවා. හමු වෙන සියලු දෙනාටම ආශිර්වාදයක් උදෑසන ඒගොල්ලෝ කරන පුරුද්දක් තිබුණා. එතකොට කිසිම කෙනෙක් මාදුටුවේ නැහැ ජංගම දුරකථනයක් කණේ ගහගෙන පාරේ යනවා උදේ පාන්දර බැලට යන මිනිස්සු. දැන් අපේ රටට වෙලා තියෙන එක දෙයක් තමයි 80%ක්ම උදේ පාන්දර ගෙදරින් එළියට බැස්සාම දුරකථනය කණේ ගහගෙන වෙන ලෝකයක් එක්ක සමීප වෙලා සම්බන්ධල යන මිසක් ඉස්සරහට ඉන්නේ කවුද, සමීපතමයා කවුද, බස් එක යනකොටවත් ළඟ වාඩි වෙලා ඉන්නේ කවුද කියන අවබෝධයවත් ඇති වෙන්නේ නැහැ. එතකොට මං හිතනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක නිරීක්ෂණයක් තමයි අපේ රටේ මිනිස්සුන්ගේ මේ දැඩි බව, මේ තියෙන අර ස්වභාවික ඔබ කිව්වා වගේම අර ස්වභාවික ජීවිතෙන් ඈත් වෙලා කටයුතු කිරීම, සුහදභාවයේ නැතිකම. දැන් ඇත්තටම මේ අපෙත් වීඩියෝ කරගෙන ගිහින් බලන්න තිනේ. එතකොට අපේ මිනිස්සුන්ගේ මූණු වල තිබිච්ච තියෙන ඇතැයි කියන හිතෙන ස්වභාවය කොහොමද කියලා බලන්න. හරි ගෙදරින් එළියට බයින් තරහකාරයෝ වගේ එක්ක ගෙදරම ප්‍රශ්න හදාගෙන රණ්ඩු වෙලා, එතකොට කාර්යාලයට යන්නේ දෙතුන් දෙනෙකුට ගහන්න බලාගෙන, කිසි කෙනෙකුගේ හිනාවක් නැහැ මූණේ. දැන් මේ කොච්චර ලස්සනට හිනා වෙලා අපිට පාරට බහින්න පුළුවන්ද, කාර්යාලයට එන්න පුළුවන්ද? ඒ කිසිවක් අපේ සමාජය තුළ ඇත්තටම මේ තරම් කතා කරන සමාජයක මිනිස්සු ඒ වගේ දේවල් ගොඩනගා ගන්න කල්පනා කරන්නේ නැහැ. දෙවෙනි එක තමයි චාමික මේ ඔය ඩෙන්මාර්කේ මන් දැක්කා මේ පාසල් පෙන්වුවා. ඒ පාසල්වල තිබුණේ විශාල ශාලා, ඒව විවෘත ශාලා. එතකොට ආචාර්යවරු ඉන්නව තැන් තැන් වලින් වාඩි වෙලා ශිෂ්‍යෝ නිදහසේ බිම වාඩි වෙලා ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් වුණාම දුවනෝ එක් කවුරු හරි ආචාර්යවරයෙක් ළඟට දුවනෝ. දුවලා මොනව හරි අහගෙන අපහු ළඟට ඇවිල්ලා බිම වාඩි වෙලා ඒගොල්ලන්ගේ වැඩ කරනවා, ස්වයං අධ්‍යාපනයක්. එතකොට ඒ කියන්නේ ඒක තමයි නිදහස් අධ්‍යාපනය. ඒගොල්ලෝ කොටු කළ නැහැ, හිර කළ නැහැ. මං හිතනවා මුළු දවසම මේ පාසලේ ඔවුන්ගේ ජීවිතය ගත වෙන්නේ කියලා. දැන් ඒකත් එක්ක සංසන්දනය කරලා බැලුවහම අපි අද අපේ පාසල් ඇතුලේ ගොඩනගලා තියෙන හිර කුටි මොනතරම් දරුවන්ට පීඩාකාරීද කියලා බලන්න. එතකොට අනිත් එක තමයි දැන් අපේ රටේ දැන් අපි ඉගෙන ගත්තේ අපේ පුංචි කාලේ ගෙදරට ළඟම තිබුණු පාසලනේ. එයින් එහා පාසලක් ගැන අපි කල්පනා කරේ නැහැ. ඒ නිසා අපිට ඒ පාසල හොඳම පාසල වුණා. ඒ පාසලේ අපිට කිසිම අඩුපාඩුවක් තිබුණ නැහැ. ඒ පාසලේ හොඳම ගුරුවරු හිටියා ප්‍රාථමික අධ්‍යාපනයේට. එතකොට එතනින් එහා ඊළඟ පාසල තිබුණා වැඩිදුර අධ්‍යාපනයට යන්නේ. දැන් මේ සංකල්පය තිබුණනේ 1980 වෙනකම්ම මේ රටේ. දැන් ඒක සම්පූර්ණයෙන් උඩුයටිකුරු වෙලා සාමාන්‍ය මිනිස්සුන් බලන්නේ කොහොමද ළඟම පාසල නොව ඊට එහා පාසලට, ඊටත් එහා පාසලට යාගන්න තැනක් නේ හොයාගන්නේ. ඉතින් ඔය ඒ එතනම තමයි ලෙඩේ හැදෙන්නේ. එතනම ලෙඩ. එතකොට ඒ පාසලට ඇතුළත් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය, ඒ සඳහා කරන කූට උපක්‍රම, ඒ සියල්ලම මානසික ලෙඩු නිර්මාණය කරනවා. වැරදිලාවත් ඒ පාසලට දාගන්න බැරි වුණොත් එතන ඉඳලාම ළමයාත් ලෙඩා, අම්මල තාත්තලත් ලෙඩා. ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඉහළ පාසල්වල සාමාන්‍යයෙන් පාසලක පන්ති කාමරයක ඉන්න ඕන ශිෂ්‍ය ප්‍රමාණය, එක ගුරුවරයෙකුට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය දෙගුණ වෙලානේ අපේ පන්ති කාමරවල ඉන්නේ. එතකොට කොහොමද දරුවෙක් සහ ගුරුවරයෙක් ඇතුලේ සම්බන්ධතා ගොඩනැගෙන්නේ? ඉතින් මේ වගේ අධ්‍යාපනයේ විශාල අර්බුදකාරී ස්වභාවයක් අද තියෙනවා මේ ලෙඩ්ඩු නිර්මාණය වෙන. අනිත් එක තමයි අපේ විභාග ක්‍රමය තමයි හුඟක් වෙලාවට මේ රටේ මේ විශාල මානසික ලෙඩ්ඩු හදන්නේ. දැන් ශිෂ්‍යත්ව විභාගයත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අවසන් වුණාට පස්සේ දක්ෂයෝ ටික අරගෙන එනවා මාධ්‍යට, මාධ්‍ය ඉදිරියට ගෙනල්ලා ඒගොල්ලෝ ටික විශාල හැටියට ජනාධිපති මන්දිරයටත් ගෙනිහිල්ලා අගමැතිතුමාටත් පෙන්නලා හැමෝටම පෙළ පිටරට යන සවාරිත් හදලා දීලා, එතකොට අනිත් ඒ ප්‍රතිඵල නොගත් අනිත් සියලු දෙනාම නොවැදගත්ුන් බවට පත් කරන ස්වභාවයක් නේ මානසිකව ඒ දෙමෝපියොත් හැම දෙනාම විශාල හැටියට අවාසනාවන්ත පීඩාකාරී තැනකට, පීඩනයකට පත් කරලා තියෙනවා එක පැත්තකින්. අනිත් එක තමයි මං හිතන්නේ මම අහපු පොඩි කතාවක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කේ
ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයක මම මේක මේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කියනවා අහගෙන හිටියේ. මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඒ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ එක පුංචි දරුවෙක් ඒ උත්තර ප්‍රශ්න පත්‍රය පැත්තකින් තියලා ඒකට එක උත්තරයක්වත් ලියලා නැහැ. එයා කරලා තියෙන්නේ අර ගෙනාපු බෑග් එකෙන් කොලයක් අරගෙන හොඳ ලස්සන චිත්‍රයක් ඇඳපු එක. උත්තර පත්‍රය එකතු කරන්න අහවහම ඒ ටීචර් ඇහුවලු, ගුරුතුමිය ඇහුවලු, ඇයි පුතේ ඔයා මේ ප්‍රශ්න පත්‍රය අල්ලලවක්වත් නැහනේ, ඇයි මේ චිත්‍රයක් ඇඳ ඇඳ හිටියේ කියලා. එතකොට ඒ ළමයා දීපු උත්තරය තමයි, ටීචර් මං දන්නේ චිත්‍ර අඳින්න, මං ආස චිත්‍ර අඳින්න, ඊයේ හන්දෑ වෙනකන් අම්මමට චිත්‍ර අඳින එක තහනම් කරලා තිබුණා, හොඳ වෙලාවක් හම්බුණා නිදහසේ චිත්‍රයක් ඇඳගන්න, ඒ නිසා මං ඇඳපු මේ චිත්‍රය අරගෙන යන්න කියලා දුන්නලු. දැන් මේ කතාව තුළ නිරූපණය වෙන්නේ ළමයාගේ අර සර් කිව්වා වගේ පුංචි කාලේ තමන්ගේ හැකියාවට, තමන්ගේ දක්ෂතාවට පරිසරයත් එක්ක ජීවත් වෙලා ඒ අධ්‍යාපනයට සම්පූර්ණයෙන්ම වැට කඩුළු දාලා, තහංචි දාලා. එතකොට අර උපතින් ගෙනාපු ඒ ප්‍රතිභාපූර්ණ හැකියාව මරා දාන්නට තමයි උත්සාහ කරන්නේ අපේ අධ්‍යාපනයේ. ඒ නිසා හුඟක් අපේ තරුණ පරම්පරාවේ තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට පුළුවන් දේ කරන්න මේ අධ්‍යාපනය තුළින් ඉඩකඩ නොලැබීම. මම හිතන්නේ පින්ලන්තය ගැන කොච්චර හොඳට දන්නද, පින්ලන්තේ අධ්‍යාපනය නිරීක්ෂණය කළ බැලුවොත් ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා යන ගමනේදී කිසිවෙකුට පීඩාකාරී නැහැ, කිසිවෙකුට ගැටලු නැහැ රටේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට. ගෙවතු වගාව, කෘෂිකර්මය, ඒ වගේම විශ්වවිද්‍යාල විශේෂඥ අධ්‍යාපනය, ඒ වගේම රාජ්‍ය පරිපාලනය, මේ හැම තැනකටම අවශ්‍ය සුදුසු පුංචි කාලේ ඉඳන් නිර්මාණය කරගෙන එන අධ්‍යාපනයක්. ඉතින් අපි සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරගත්ත ජාතික පාසල් වලට සියල්ලම රිංගන්නට උත්සාහ කරන, ගුරුවරුත් ලෙඩ කරන, දෙමව්පියොත් ලෙඩ කරන, දරුවොත් ලෙඩ කරන අධ්‍යාපනයකට අපි ප්‍රවේශ වෙලා තියෙනවා. කායික මානසික සුවපත්භාවයේ නිරෝගීත්වය ඇති කළ යුතු තැන අධ්‍යාපනයනේ. හැබැයි අපේ නැති වෙන්නේ මේ දේ අධ්‍යාපනය තුළින් කියන කාරණේ. ඉතින් උදාහරණ ඕනෑ තරම් අපේ නායකංක අපිට හොඳ හරි දැනෙන උදාහරණ කිහිපයක්ම සඳහන් කරා. මහාචාර්යතුමනි, ඔබතුමා අධ්‍යාපනඥයෙක් නිසා මම මේ තවතෝ ටිකක් හරි කතා කළ යුතුයි මේ ගැන. අනේක හතුරුත් සඳහන් කළ ආකාරයටම පුංචි රටක් අපේ රට, ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියලා අපි තාමත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඇයි අපිට මේ දේවල් තාම කරගන්න බැරි වෙලා තියෙන්නේ මහාචාර්යතුමනි? ඇත්තටම දැන් මේක මේ අන්තෝජටා බහිජටා වෙලා තියෙනවා. මොකද අධ්‍යාපනය අපේ යුනෙස්කෝ ගේමනාත්ම තියෙනවා ලෝකයේ මේ ඉනෝවේෂන්ස් නවෝත්පාදන අමාරුම ශීර්ෂය තමයි අධ්‍යාපනයක. ඒ මොකද අධ්‍යාපනයේ යම්කිසි විදියකට සම්ප්‍රදායක් හැදුනම ඒ සම්ප්‍රදාය වෙනස් කරගන්න හරි අමාරු. දැන් අපි අවාසනාවට වැරදි සම්ප්‍රදායක් එන්නේ වැඩි දියුණු කරන් තියෙනවා. දැන් මේක උඩු යටු කරලා කරකවන්න ලේසි නැහැ. ඒකද පිඩල් ගැස්ට්‍රෝ එක තැන කියලා තියෙනවා, ඔබට අධ්‍යාපනයේ වෙනසක් කරන්න ඕන නම් විප්ලවයක් කරන්න කියලා. එතකොට මුකුත් නැහැනේ, ආයෙත් මුලින්ම පටන් ගන්න. එහෙම නැත්තම් දාන්නේ හැමදාම පැලැස්තර දාන එක තමයි කරන්නේ. ඒකට හේතුවක් තමයි, මොකද අපි අනුගමනය කරන්නේ මේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය. එංගලන්තය දිහා බලන්නේ අපි සේරම කරන්නේ. දැන් මේ එංගලන්තයයි එංගලන්තේ යටත් වෙලා ඉඳපු රටවල් කීපයක් තමයි මේ අවුරුදු 5න් ළමයි ගන්න ඉස්කෝලවලට. යුරෝපයේ දර අනිත් හැම රටක්ම ගන්න 6න් 7න් 8න්. ඒකට හේතුව එක මනෝවිද්‍යානුකූලව ළමයෙක්ගේ මේ මොලේ නියුරෝන් වර්ධනය වෙන්න අවුරුදු 6ක් විතර යනවා. ওই නියුරෝන් වටේ තියෙනවා මයලින් කියලා තෛලමය කොටසක්. ඒ තෛලමය කොටස වැඩුණාම තමයි මේ නියුරෝන් හොඳට වැඩ කරන්නේ. එතකොට ඒ ළමයින්ට මේ මාසෙන් දෙකෙන් මේ උගන්වන්න පුළුවන් මේ අකුරු ටික ගන්න. හැබැයි අපි අවුරුදු දෙකේ ඉඳලා පටන් ගන්නවා මේ ළමයින්ට උගන්වන්න. එතකොට අපි හරියට මේ හදිසි වෙලා තියෙන අපි තුල හදිසියම කරාම හරියනවා කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියන හරියට මේ ගොඩ නැගිල්ලක් අත්තිවාරම් දානකොට ඒ අත්තිවාරම හිමින් සීරුවේ දාන්න ඕන. ඈ හොඳට කොන්ක්‍රීට් දාලා, යකඩ දාලා, එහෙම දාලා හොඳ අත්තිවාරමක් දැම්මොත් බැලුව බැලමට අත්තිවාරමේ උඩ මුකුත් පෙරුන්නේ නැති වුණාට යට තියෙනවා දැවැන්ත අත්තිවාරම. ඒක උඩ තට්ටු 6ක් 7ක් යන්න පුළුවන්. හැබැයි දැන් මේ කරන්නේ අපි අත්තිවාරම නොදා බිත්ති බඳිනව ගැඩක්. එතකොට එක හුලකට පෙරලෙනවා. ඒක පොඩි වැරදීමක් වුණාම පොඩි විභාගයක අසපත් වෙච්ච ගම ළමයි ගිහලා කොච්චර බෙල්ල තියෙනවා. ඒකට හේතුව අත්තිවාරමක් දාලම නැහැ. අනිත් එක තමයි අපි හැම වෙලේම මම හිතන්නේ එන්නේ අපි අර ඕනට වැඩිය හදිසි
මම මේ ළඟදී මේ ජපන් ජාතික කාන්තාවක් ඇවිල්ලා දේශනමාලාවක් කරා. ඒ දේශනමාලාව මමත් දේශනයක් කරනවා, එයත් දේශනයක් කරනවා. මගේ දේශනය ආගෙන හිටියා. එයා ලස්සන කතා දෙකක් කිව්වා, ගොඩක් කිව්වා ලස්සන කතා. එයා නිරීක්ෂණය කරපු. එයා කිව්වා එකක් තමයි මේ ලංකාවේ කාන්තාවෝ උදේට කිලෝමීටර් දෙකක් විතර ගේ ඇතුළ ඇවිදිනවා. නැති වෙච්ච බඩු හොයන්න. ඒ කියන්නේ කටු හොයනවා, කොණ්ඩ කටු හොයනවා, ළමයිගේ සපත්තු හොයනවා, මේස් හොයනවා. දැන් මේ උදේ යන්නේම තරහයි. රොසහිනාද කිව්වේ ඒකයි. මොකද යනකොට හෙම්බත් වෙලා හරි පෙඩක්. හොඳට හෙම්බත් වෙලා මොකද මේ ළමයිත් බැරුම් ආ තමයි යන්නේ. ඉතින් එතකොට ඒකට හේතුව ඒගොල්ලෝ කරන අපේ රටේ මේ අත දික් කරනකොට නියමතර නියම දේ තියෙනවා. කිසි කරදරයක් නැහැ. අපේ ඒ අපේ නොසැලකිලිමත්කම. අපි ඒක පිළිවෙල කරන්නේ. ඒ පළවෙනි එක. තවත් යාළක් කිව්වා දැන් අපේ රටේ අපි ළම්මලා කතා කරන විදිය එයා ලංකාවේ නිරීක්ෂණය කරු. එයා කියන අපේ රටේ ළමයෙක් අපිට කතා කරාම අපි කියන්නේ ඇයි පුතේ කියලා. දැන් මෙහෙ ආන්නේ ඇයි මොකද? අම්මේ කොහොම ඇයි මොකද? දැන් අම්මත් බිසිනේ. අම්මට දැන් මේ තදියක් නේලා. ඇයි අම්මත් ඉන්නේ නිකන් තරහයි මොකද අහන්නේ. ඉතින් පොඩි එකාට ඊට පස්සේ මුකුත් කියන්නත් බැරි වෙනවා. ඇයි මොකද කියලා අහපෙන්නේ. එයා කියන එහෙම කතා කරන්න එපා. අහන්න අර විදිහට කතා කරන්න. දැන් ඒක මට මතක් වෙන අපේ ආච්චිල කතා කරේ එහෙමයි. අම්මේ කිව්වා අච්චී කිව්වා ඇයි පුතේ කියලා මම ඇදලා නේ කතා කරන්නේ. ඒක බොහොම ලෙන්ගතුකමක් මිත්‍රශීලීකමක් සියල්ලම අර හදවතේ අර වචන තුල තියෙනවා. අර වචන වල තියෙන අම්මගේ තියෙන අර කලබලකාරී ගතියක්. ඇයි මොකද කියලා අහුවම තියෙන කලබලකාරීකමයි සියරම තියෙන. ඒතකොට ඔන්න ඒවා පොඩි පොඩි දේවල් වුණාට ඒවල ඇතුලේ ලොකු දෙයක් තියෙනවා. ඒක මූලික දේ තමයි අපි හැම වෙලේම දැන් එන්ඩෙන්ඩ් එක අපේ වැරද්දකුත් නෙවෙයි අපි මේ පද්ධතියට අහුවෙලා. අහුවෙලා අපි නොදැනුවත්වම මේක නිකන් පොඩි වවාගෙන කෑමකුත් තියෙනවනේ අධ්‍යාපනයේ. දැන් අධ්‍යාපනයේ බාරගෙන තියෙන්නේ අධ්‍යාපනඥයෝ නෙවෙයි. ව්‍යාපාරිකයෝ, බැංකු, ඉන්ෂුරන් සමාගම් ඒගොල්ලෝනේ මේවා දැන් ශිෂ්‍යත්ව පන්තියේ සෙමිනාර එහෙම තියන්නේ. උදේ එක හතහමාරට වාඩි කරලා එකහමාරණකම් එක දිගට උගන්වන්න පුළුවන් මොණ්ඩටේ. මූලික දේ තමයි මනෝවිද්‍යාව. පොඩි දරුවෝ අපිටත් හොඳ නැහැ. දැන් සාමාන්‍යයෙන් කියන්නේ විනාඩි 40ක් වෙනකොට අපේ මේ සියලු වාඩිලා ඉන්නකොටත් මේ මොළයේ තියෙන ඔක්සිජන් ඊළඟට සීනි ලේ මේ සේරම පහළට බහිනවා. ඒ පහළට බහින මොළේ හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් උගන්වනවා විනාඩි 20ක සැරයක් විතර ටිකක් ළමයි නැගිටවන්න කියලා. පොඩි ළමයි නැගිටවලා වාඩි කරවන්න. එතකොට ආපහු අර ඔක්සිජනුයි සුක්‍රෝසුයි මේ ලේයි උඩට යනවා. එතකොට විනාඩි 40ක් තමයි උපරිම දරන්න පුළුවන්. එතනින් එහාට හරිම පීඩාකාරී. එතකොට ඒ වගේ චූටි චූටි මනෝවිද්‍යාත්මක මූලධර්මවත් අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ ළමයා එන්නේ එහෙම් පිටින්ම හෙම්බත් වෙච්ච ළමයෙක්. මේ ළමයා ටිකක් කලනකොට නුරුස්නාකමක් ඇති වෙනවා. නුරුස්නාකමක් ඇති වුණාම ළමයින්ට අම්මා පේන්නත් බෑ. තාත්තා පේන්නත් බෑ. ආත්මార్థකාමී වෙනවා. මේ ගති ලක්ෂණ ගොඩක් එනවා. ඉතින් මේකට හේතුව ළමයින්ට දොස් කියන්නත් බෑ. දෙමාපියන්ට දොස් කියන්නත් බෑ. මේ පද්ධතිය අපි වැරද්දක් කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ගැටලුව ගොඩගෙන්නේ. ඉතින් කාටවත් මේකට කියන්න දෙයක් නැහැ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? මේ ළමයින්ට ලෝකෙම එපා වෙනවා. එපා වුණාම ළමයින්ට කන්න බෑනේ. දැන් එතකොට ළමයා අපි කියන සමහර දැන් මතුගම ඉඳලා උදේ එනවා කොළඹ තියෙන විද්‍යාලවලට ළමයි. උදේ 5ටවත් ඉස්සෙල්ලා ළමයි දැන් මට හැක් කියලා ළමයෙක් හම්බුණා. එයා බෙලියත් ඉඳලා ආවේ. එයා ආවා මාතර රාහුල විද්‍යාලයට. ඒ ළමයා ලෙඩ වෙලා ප්‍රශ්නයක් කරන් තමයි මම හම්බෙන්න ආවේ. දැන් මම කතා කරලා බැලුවම මොකද්ද හේතුව? මේ ළමයා ශිෂ්‍යත්වයෙන් පාසල ලැබු ළමයි. එන්නේ ලකුණු 15යි. ඊට හේතුව හොඳට කතා කරලා බැලුවම මේ ළමයා ගෙදරින් පිටත් වෙන්නේ 5ට. 5ට පිටත් වෙන්න 4:00 පාට දෙන ගිටින්න බෑ. ඒ ළමයාට උදේට කිරියක්වත් බොන්න බෑ. මොකද එයාට වමන යනවා බිව්වොත් එහෙම. ඒතර උදේ එන්නේ හිස්බඩ. එන්නේ 7:00 ඉස්කෝලට ආපු ගමන් ඉස්කෝලේ පන්තියට යනවා. ඊළඟ ඉන්ටර්වල් එක හම්බෙන්නේ 10:00 11:00. ඒ වෙනකන් ඊයර 8ට ගාපු ළමයා මේ උදේ 8යි විතර පැය 14ක්ම කාල නැහැ. ඉතින් එතනින් පස්සේ අධ්‍යාපනය කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ අධ්‍යාපනය තියෙනා නිරෝගී සිරුරක නිරෝගී මනසක්. හොඳට බඩ පිරෙන්න කාලා ඉන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කර ගොවියෙකුට ගිහිල්ලා කෑම ටිකක් දීලා එන්න කියලා නතුව ධර්මයේ දැන් බෑනේ. මේ ළමයා ඉතින් ළමයාගේ ලකුණු අඩු වෙන ගියා. ඉතින් හේතුව ඒකයි. පස්සේ ඉතින් අපි එකට උපදෙස් දීලා ගියා මේ ළඟ නවත්තන්න. නවත්තලා මේ ළමයා එවන්න. දැන් ඊට පස්සේ ළඟ නවත්තලා එව්වා. කෑම වෙලාවට කාලා ආවා. ඒ ළමයා දැන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ. තව පොඩ්ඩෙන් ඒ ළමයා ඉස්කෝලෙන් අස් කරනවා. ඒකට හේතුව අර ඇඟ නිරෝගී නැහැ. නිරෝගී නැති වෙන්නේ හේතුව අපේ මේ ක්‍රියාවලියේ තියෙන වැරද්ද. ඒකයි මම කිව්වේ සමහරලාට මේ නව දියුණුවත් අපට හානි කරයි කියලා. ඒ කියන්නේ අපි දැන් සමහරලාට අපේ කොළඹ විශ්වවිද්‍යාලේ ළමයි එනවා උදේට ගාල්ල ඉඳලා. අම්බලන් ගොඩ ඉඳලා. ඉතින් උදේ එහෙම පිටත් වෙනවා එනවා ආපහු අර රුණු කුමාරි හරි මේ සබුදු දේවි හරි නැගලා ආපහු යනවා. විශ්වවිද්‍යාලයේ කිසිම ප්‍රයෝජනයක් ගන්න නැහැ. ආවා දේශෙන් ටික අහගත්තා. ඒ දුවලා ගිහලා කොච්චර ගියා ගෙදර ගියා. දේශනත් පටිගත කරගන්න. දේශනත් ඒ කාටයි පටිගත කරලා දෙන්නේ ඒකත් දෙන්නේ. ඉතින් එතකොට අර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අර නිවිසන සිල්ලි ගණන් ගන්න එක ළමයි සාකච්ඡා කරන එක කියලා පුස්තකාලයකට යන එක දැන් ඊතරනේ විශ්වවිද්‍යාලේ කියන්නේ. එහෙම නැතු උදේට ආවා මේ දේශනයක් අහගත්තා ඊළඟ කොච්චර ගියා.
එන්න ඒව නව දියුණුවත් හානිකරයි කියන්නේ ඒකයි ප්‍රවාහනේ දියුණුව වැඩි. දැන් අපි ඉගෙන ගන්න කාලේ ප්‍රවාහනේ ඔච්චර දියුණුව නැති නිසා ඉතින් අපි ඌහෙ ගියාම විශ්වවිද්‍යාලෙ ඔහෙ ඉන්නවා. දැන් මට මතකයි මම ළඟේ දවසක් බස් එකේ එනවා නුවර ඉඳලා කැලණි විශ්වවිද්‍යාලයට එන දුවක් හිටියා මා ෂීට් එකේ. දැන් ඒත් නුවර ඉඳලා කැලණි විශ්වවිද්‍යාල ළඟට එනකොට හය සැරයක් ටෙලිෆෝන් පණිවිඩ ආවා. අම්ම අහනවා දැන් කොහෙද, දැන් කොහෙද මෙයා කියන්න ඕන. ඉතින් එතකොට දැන් හය කොච්චර දුර්වල කරලාද. ඉතින් හය සැරයක් අහලා තමයි අන්තර කැලණියෙන් බැස්සේ. දැන් මම කල්පනා කරා දැන් මම විශ්වවිද්‍යාලෙ හිටපු කාලේ දැන් මම විශ්වවිද්‍යාලේ ජනවාරි මාසේ ගියාම අය අප්‍රේල් නිවාඩු ගෙදර නැගන් තාත්තලා දැන්නේ උන්න මලාද කියලා. අපි කියන්නේත් නැහැ ඒ දවසට ටෙලිෆෝන් නැහැ වාසනාවට ලිවක්කල් කියන්නේ. ඉතින් මොකද අපි ස්වාධීනව ඒ ආපු ප්‍රශ්නේ අපි විසඳගන්න. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවද විසඳගන්න අපේ ඒතර බුද්ධිය පාවිච්චි කරා. දැන් මේ ළමයාට එයාට ප්‍රශ්නයක් ආවම විසඳගන්න අම්මලා තමයි උසදා දෙන්නේ. එතකොට මොකද දෙන්නේ ළමයි ගැටළු වලින් ආපු ගාම එහෙම පිටිපස්ස ඇද වැටෙනවා. තමන්ගේ ප්‍රශ්න තමන්ට විසඳගන්න පොඩි කාලෙ ඉඳලා ඉඩ දෙන්නේ නැහැ. අපි කියන්නේ ළමයෙක් වැටුණාම නැගිට ගන්න එයාට පුළුවන්. සුභාධර්මෙම දීලා තියෙනවා. නැගිටගෙන එයා යන්න එපා. දැන් අපිම මෙයා වැටෙයි කියලා කරගහගෙන හිටියොත් වෙන්නේ මොකද්ද? කවදාද වැටිච්ච දාට නැගිට ගන්න බෑ. ඒ හැම ප්‍රශ්නයකටම මැදිහත් වුණා වෙන්නේ මොකද්ද? අර මානසිකව ගැටලු ඇති වෙනවා. ඒකද අර කායික මානසික නිරෝගීවම කියන එක නැතු වෙනවා. මොකද මේගොල්ලෝ ඉන්නේම ගැති බව. කියන්නේ පරායත්ත කියලා කියන්නේ අනුන්ට අනුන් යමක් උදව් කරේ නැත්තම් නැගිට ගන්න බෑ. ඉතින් මේවත් මේ සෞඛ්‍ය ගැටලු තමයි. ඊට පස්සේ තමයි හිතේ හිටපක් කරේ එක දවසකට ප්‍රතිඵල අපේක්ෂා ලැබුණ නැත්තම් අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබුණොත් දරා ගන්න හැකියාවක් නැහැ. ළමයින්ට අභියෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය තියෙනනම් අභියෝග විඳලා තියෙන්න ඕන. ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන්න ඕන. ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ කියන්නේ ආදරේ නෙවෙයි. ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ කියන්නේ ගැටලුව. අනේ ගැටලුව ඊළඟට ඔයාට ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ළමයින්ගේ කායික නිරෝගීතාව සහ මානසික නිරෝගීතාව සඳහා මීට වඩා ස්වාධීනව අපි ළමයි දිහා බලන්න ඕන. දැන් අපි පින්ලන්තේ ගැන කතා කරා. හුඟක් රටවල් වල අධ්‍යාපනයේ හරිම සැහැල්ලුයි සහ සරලයි. දැන් මම දකින්නේ පින්ලන්තේ වල අධ්‍යාපනය තමයි මම පොඩි කාලේ ලැබුණේ. උගැන්වීම නැහැ නේ මොකද? උගැන්වීම නැහැ. ඉතින් ඒ කියන්නේ මගේ තාත්තා තමයි මට ඉගැන්වුවේ. තාත්තා විදුහල්පති. ඉතින් විදුහල්පති වැඩ කරන අතරතුර ඔන්න කවියක් කියන. ඕක පාඩම් කරන්න ගියා අපි ඉතින් ඔය ගහක් ගලක් උඩින් කවිය පාඩම් කරගෙන. ඊට පස්සේ ගල් ඇල්ලේ ගණන් ටිකක් හදලා. ඊට පස්සේ ඔය රූබර්ට් පීරි මහත්තයාගේ අර පොත අරගෙන ඔය පිග්මියෝරු ගැන ස්කිමෝරු ගැන උගන්. ඔච්චරයි ඉගැන්වුවේ. හැබැයි ඒ ටික හොඳටම ඇති අදත් අපේ ශක්තිය දිනු කරගන්න. ඉතින් දැන් අපිට කවියක් කටපාඩම් කරගන්න පුළුවන්. දැන් කටපාඩම් කිරීමේ වැදගත්කම දැන් හඳුනාගෙන තියෙන්නේ. දැන් ඉස්සර කටපාඩම් කිරීම ලංකාවේ ඕනේ නැහැ කියලා නවත්තල දැන්. දැන් විද්‍යාඥයෝ කියනවා කටපාඩම් කරනකොටත් මොලේ එක කොටසක් වර්ධනය වෙනවා. එතන වර්ධනය වුණාම ඉතා ඉක්මනින් මතක තවාගෙන හැකියාව වැඩි වෙනවා. බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ වනපොත් කිරීමනේ. දැන් මම ළඟදි මම කියෙව්වා ඩැනියල් ගෝල්මන් කියලා මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරන විශේෂඥ. එයා ලියලා තියෙනවා ඒක ප්‍රධානක ෆෝකස් කියලා පොතක මේ ටිබෙට් ජාතික හාමුදුරුවක් ගැන. දලයි ලාමාගේ ප්‍රංශ ජාතික පරිවර්තකේ. එතකොට දලයි ලාමා කතා කරනකොට එයා තමයි භාෂාව පරිවර්තනය කරන්නේ. එතකොට සමහරවල් දලයි ලාමා අපි වගේ නෙමෙයි එක දිගට විනාඩි 15ක් විතර ගියාගෙන ගියාගෙන යනවා. ඊට පස්සේ අරයත්තේ විනාඩි 15ම පරිවර්තනය කරනවා. පස්සේ මේ ඩැනියල් ගෝල්මන් හරි පුදුමයි කොහොමද මෙයා මේ තේරෙම මතක තියාගෙන ඒ අකුරක් රැර පරිවර්තනය කරනවා. ඉතින් ආ කිට්ටු කරලා අහලා තියෙන පොතේ තියෙන්නේ. අහලා තියෙන කොහොමද එයා මේක ඉගෙන ගත්තේ? එයා කිව්වා මම ප්‍රංශෙ ඉඳලා ඇවිල්ලා ඩිබේටට ආවම හැමදාම දවසකට උදේට වාක්‍ය 20ක් කටපාඩම් කරනවා. ඒ වාක්‍ය 20 හවසට කටපාඩම් දෙන්න ඕන. හෙට අලුත් 20ක් කටපාඩම් කරන්න ඕනේ. ඊයේ 20යි අද 20යි 40ම හවසට දෙන්න ඕනේ. මෙහෙම මෙහෙම පාඩම් කර ඉවරලා අපි ත්‍රිපිටකයෙන් පාඩම් කරලා තියෙන්නේ. එතකොට දැන් ඔය දලයි ලාමා කතා කරනකොට එයා කියන සූත්‍රය මට මාත් දන්නවා. ඒ හින්දා මට ඒ වේගෙම පරිවර්තනය කරනවා. දැන් අපි කියමු මහා මංගල සූත්‍රයෙන් ආඳුරු ධර්මය මොකක් හරි පැහැදිලි කරොත් මාත් මහා මංගල සූත්‍රය දන්නවනේ. ඉතින් මට විරාඩි 15ක් එහෙම කියාගෙන යන්න පුළුවන්. එහෙනම් ඒක තමයි රහස. අපි ඔහොම තේරම කටපාඩම් කරන් ඉන්නේ කියන්නේ. එතකොට තමයි කියන්නේ කටපාඩම් කරනකොට මොලේ එක අංශයක් වර්ධනය වෙනවා. වර්ධනය වුණාම ළමයින්ට ඕන ප්‍රශ්නයක් ආපු ගමන් මතකේ ගොනු වෙලා එනවා. මොකද කටපාඩමේ තියෙනවා නම් එකට එකට සම්බන්ධ වෙලා එනවනේ. මේක ප්‍රශ්නේ මේක, මේකට මේක, මේව කියලා දැන් එහෙම නේ. කටපාඩම් නැත්තම් මේ කැල්කියුලේටර් නැත්තම් ගණක් හදාගන්න බෑ. එහෙනම් දවස් 5 ගියද කියලා කැල්කියුලේටර් එක ගහලා බලන්න ඕන. ඒ තරමට දුර්වල වෙනවා. එතකොට අර බුද්ධි වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පුජ්‍යලයා ආත්ම ශක්තිය හීන වෙනවා. ආත්ම ශක්තිය හීනනකොට යන්ත්‍රයට අහු වෙලා තියෙන්නේ. යන්ත්‍රේ ක්‍රියාත්මක කරන්න තර ශක්තිය තියෙනවා. ඒක ප්‍රධාන දේ තමයි සක්‍රීය අධ්‍යාපනයක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. අපි හිතන්නේ අපි තීරණ ගන්නෑ අපි හිතන්න තීරණ ගන්න තවත් කාටද පවරලා තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මේ ගැන තවදුරටත් අපි කතා කරන්න. මහාචාර්යතුමා කිව්වනේ විනාඩි 40න් 40 අපි කාටත් විවේකයක් ඕන කියන 40 නට යකික්ම වගේලා පුංචි විවේකයක් ලබා ගන්න පුංචි අවස්ථාවක් දෙන්න යනවා.
නැනපහන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගුඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසි කෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද එම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් පිනවතත් නැනපහන සමගින් වෝක් ජුවලර්ස් බැතිබර දායකත්වයෙන් ඔබ වෙත පිදෙන නැනපහන සමගින් අද දවස් අපි නැනපහනෙන් සාකච්ඡා කරන්නේ මේ ශාරීරික මානසික කායික මානසික නිරෝගීතාවයේ සුවපත් භාවය පිළිබඳව අපි විශ්වාස කරන අපි හොඳ සාකච්ඡාවක් ඉන්න කියලා නායක හැමදෙරණිය අපි මං හිතන්නේ හොඳ තැනකට දැන් ඇවිල්ලා තියෙනවා සාකච්ඡා අපි කුඩා කාලේ ගැන කතා කරා අපි අධ්‍යාපනය ගැන කතා කරා නායක හැමදෙරණිය දැන් මෙන්න මෙහෙම කතාවක් අපිට ඇහිලා තියෙනවා අපේ ජීවිතේ අපි බැලන්ස් කරගන්න ඕන අපි තුලනය කරගන්න ඕන අපි අපි අපිට අපිට තියෙන අවබෝධයක් අපි සමාජයට හරි අන්තගාමී එක පැත්තකට බරයි ඒ තුල අපි ජීවිතේ විවිධ පීඩාවන්ට ලක් වෙනවා අපි අහලා තියෙනවා නායක හැමදෙනා අපේ දහම තුලත් අපිට කියලා දෙනවා මේ වර්තමානයේ ජීවත් වෙන්න මේ මොහොතේ ජීවත් වෙන්න මේ ශාරීරික මානසික නිරෝගී භාවයට සුවපත් භාවයට මෙන්න මේ උපදේශය මෙන්න මේ ඉගැන්වීම මෙන්න මේ මඟ පෙන්වීම කොහොමද අපි අදාළ කරගන්න ඕන නායක හැමදෙනා ඔව් මානසික සමබරතාවය කියන එක මම හිතනවා ඉතාම වැදගත් දෙයක් අපි මෙතෙක් කරපු සාකච්ඡාවේදී තාම පැහැදිලිවත් අපි සාකච්ඡා වුණේ අද සමාජයේ තියෙන බරපතල අරුපදම් මේ පෞරුෂ හීනතාව නැත්නම් පෞරුෂ ඌනතාව දැන් මම හිතට මේකට ඉතාම හොඳ තැන ඉදිරිපත් කරන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨිය කියන සූත්‍රයේ සඳහන් වෙනවා සම්මාදිට්ඨිය ඇති කරගත යුතු මනුෂ්‍යයා ඕනෑම මනුෂ්‍යයෙක් මේ යෝගාවචරයෝ භාවනානුයෝගින් නෙමෙයි මේ ලෝකයේ ඕනෑම මනුෂ්‍යයෙකුට සම්මාදිට්ඨිය කියන එක අවශ්‍ය නැහැ ඕනම දෙයක් පිළිබඳව හරි දැක්මක් තියෙන්න ඕනනේ ඒ හරි දැක්ම ඇති කරගත යුතු කාරණා 14ක් 15ක් මේ සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්නනවා එහිදී එකක් තමයි මේ ආහාරය පිළිබඳ සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ කියලා අර අපි කලින් මුලදී කොසල රජුරන් කතා කළා වගේ ආහාරය පිළිබඳ තමන්ට නිවැරදි දැක්මක් තියෙනවා. ඒ ආහාරය පිළිබඳ සම්මාදිට්ඨිය ගැන කියනකොට ආහාර වර්ග හතරක් බුදුහාමුදුරුව මේ පෙන්නනවා. කබලින්කාරය, පස්සාහාරය, මනෝ සංචේතන ආහාරය සහ විඥාන ආහාරය කියන ආහාර වර්ග හතර. දැන් මේකේ ඉතාම ගැඹුරු සාකච්ඡාවක් මේ වචන හතරේ තියෙන්නේ නමුත් අපි සමාජ ජීවිතයට මේක ගලපා ගත්තොත් කබලින්කාරය කියලා කියන්නේ එදිනෙදා ජීවිතයේදී අප විසින් ලබා ගන්නා වූ ආහාරයයි. එම ආහාරය සඳහා ඒ ආහාරය යෝග්‍ය පරිදි නිසිදේ හරි වෙලාවට කාලය නිසි වෙලාවට ගැනීම සඳහා අපිට දැක්මක් තියෙන්නට ඕනේ. මහාචාර්යතුමා සඳහන් කළා අර බෙලියත් ඉඳන් මාතරට ආපු ළමයාගේ ආහාර වේල ගැන. එතකොට ඒ ළමයා සම්පූර්ණයෙන්ම රෝගියෙක් බවට පත් වෙන ස්වභාවයට පත් වෙනවා කබලින්කාරය කියන එක වෙලාවට නොලැබීම. දැන් බුදුදහමෙන් නිර්දේශ කරනවා දැන් භික්ෂු සමාජයේ බලන්න ආරාමික වටපිටාවක උදෑසන පිණ්ඩපාතික හෝ මිනිසුන් විසින් රැගෙන එන හෝ මේ පිළිවෙල දෙකෙන් එකකින් කොහොම හරි උදෑසන හොඳ ආහාර වේලක් භික්ෂුවට ලැබිය යුතුයි කියලා බුදුදහමේ උගන්වන්නේ. දහවලටත් එහෙමයි.
එතකොට රාත්‍රියට ආහාර වේලක් නිර්දේශ කරන්නේ නැහැ. ඒක මේ පවක් වෙන සිදුවීමක් නෙමෙයි, ඒක සෞඛ්‍ය සම්පන්න භාවය සඳහා බුදුහාමුදුරුවෝ කරන නිර්දේශයක්. එතකොට ඒ නිසා තවමත් 75%ක් ආරාමික ප්‍රතිපදාව ඇතුළේ මේ උදෑසන ආහාර වේල, දහවල ආහාර වේල නිසි වේලාවට සෞඛ්‍ය සම්පන්න විදියට, ඒ කියන්නේ රසමුසුව හරි නැතුව හරි කොහොම හරි ලැබෙනවා. මේ සන්ධ්‍යා භාගයේ එහෙම උදේසන දහවල වගේ රළු ආහාරයක් ආරාමික පද්ධතිය ලැබෙ එහෙම සකස් සැකසෙන්නේ නැහැ. එතකොට හිස් කුසක් තමයි රාත්‍රිය ගත කරන්නේ. එතකොට උදෑසන හිස් කුසකින් නැගිටින්නේ. ඒ නැගිටින්නාට බුදුහාමුදුරුව වත්තක්කන්දක සූත්‍ර දේශනාවල මහවග්ගපාලිය කියනවා ඉස්සල්ලාම තමයි මේ කැඳ වේලක් දෙන්න කියලා. ඒ කැඳ වේලක් දුන්නහම ඒ කැඳ ලබන්නාට ආනිසංස 10ක් ලැබෙන හැටි පෙන්වනවා. මේ කැඳවල නොඑක් කැඳ, ලුණු කැඳ වෙන්න පුළුවන්, කොළ කැඳ වෙන්න පුළුවන්, වෙනත් මොනවා හරි. ඒ කැඳක ආනිසංස 10ක්. විශේෂයෙන් ලුණු කැඳ ගැන විශේෂයෙන්ම කියනවා. ලුණු කැඳ. ලුණු කැඳ බොන කෙනෙකුට තමන්ගේ වාපිත්සෙම් නසනවා, ආහාර රුචිය වඩනවා, වර්ණ සම්පත්තිය ඇති කරනවා, දිගාසිරි ලැබෙනවා. මේ වගේ ආනිසංස රාශියක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට ඒ වගේ කැඳ වේලකින් පස්සේ අරවිගදී ආහාර වේලක්. එතකොට මේ විදිහ ආරාමික සංස්කෘතිය තුළ කබලින්කාරය කියන එක සෑහෙන දුරට විශේෂම වෙලාවට ආහාර ගැනීම ඒක අනිවාර්යම දෙයක් තමයි පන්සලේ. ආරාමයේ අදත් සියලු දෙනාම එක වෙලාවකට ආහාර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මේක එක්තරා දුරකට භික්ෂුවගේ සෞඛ්‍ය සම්පන්න බව පරමක්කෝ රැක ගැනීමට හේතු වෙලා තියෙනවා. ගිහි ජනතාව කිසිසේත්ම මේ ප්‍රතිපදාවෙන් අද මුළුමනින්ම වගේ බැහැර වෙලානේ. සර් කිව්වා වගේ ළමයින්ට නිසි වෙලාවට ආහාර නැහැ, වැඩිහිටියන්ට නැහැ. තමන්ට සමහරට උදේ ගෙනිච්ච ආහාර වේල බෑග් එකේ තියාගෙන එහෙමම කුසගෙන ඉඳලා ආපහු හවසට ගෙදර ගේන මිනිස්සුත් කොච්චර ඉන්නවද කියලා බලන්න. ඒ වගේ ස්වභාවයක්. අපේ පැරණි ලංකාවේ ආහාර සංස්කෘතිය පිළිබඳ ඉතාම හොඳ ඉගැන්වීමක් තිබුණා. උදේට ඔය රජෙක් වගේ කන්න ඕනේ කියපු එක, දවල්ට කුමාරයෙක් වගේ නැත්තම් සිටුවරයෙක් වගේ, රාත්‍රියට හිඟන්නෙක් වගේ. දැන් බලන්න ඔය ඒ සංකල්පය හැදෙන්න මැත්තේ බෞද්ධ ආරාමික සම්ප්‍රදාය ආශ්‍රය කරගෙන. මොකද ජන ජීවිතේ හුඟක් ආකල්ප සකස් වෙන්න ආරාම සම්ප්‍රදාය බලපෑවා. ඒ නිසා උන් ආහාර සංස්කෘතියත් ඒ අනුව ගොඩනගාගත්තා. ඒ නිසා අපේ රටේ ගිහි ජනතාවත් ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්න ජාතියක් වෙන්න මේ කබලින්කාරය පිළිබඳ සම්මාදිට්ඨිය ඔවුන් තුළත් හොඳට පිහිටලා තිබුණා. ඔවුනුත් උදේට හොඳට කැඳ. අපි කුඩා කාලේ අපිට හොඳට මතකයිනේ, අපි පුංචි කාලේ අපේ අම්මලා අපි ඉස්කෝලේට යව්වේ හොඳට එළවලු දෙක තුනක් හදලා හොඳට බත් උයලා දීලා මිසක් පෙට්ටි වලට දාලා දුන්නෙත් නැහැ, වෙන ආහාර දුන්නෙත් නැහැ. ඒකෙන් අපි හොඳට කුඩා කාලේ දැමු. අද වෙනකොට අද චූන් පාන සංස්කෘතිය කියලා එකක් අලුතෙන් ගෝලීයකරණේ දායාදයක් ඇවිල්ලා තියෙනවා අපිට. ඒතර හැම පාරකම ඒව අරගෙන යනවා. දැන් මිනිස්සු ඒ වෙනකන් බලාගෙන ඉන්නවා. ඒකෙන් යැපෙන්න බලාගෙන ඉන්නවා. දරුවටත් ඒකෙන් අරගෙන ඉස්කෝලේට යවන්න බලාගෙන ඉන්නවා. ඒ උඩු යටි කුඩු වෙච්ච හැටි බලන්න. දහවල් ආහාර වේලක් ගැන කල්පනා කරන්නේ. සමහර රාත්‍රියට පාරක තොටක තියෙන දෙයක් ගෙනල්ලා එහෙම අනුභව කරන්නට සූදානම් වෙලා ඉන්නවා. එතකොට මේ විදිහට මේ කබලින්කාරය පිළිබඳව ඇතිවෙච්ච ගැටලුව සම්පූර්ණයෙන්ම ස්වස්ථතාව කියන එක බිඳ වැටෙන හේතු වෙලා තියෙනවා. දෙවෙනි එක පස්සාහාරය. පස්සාහාරය කියන්නේ ස්පර්ශයෙන් ලබන ආහාර, ඇසකරනාසය මේ ආදිය තුලින් හැඟීම් අරගෙන යන එක, සිතට අරමුණු අරගෙන යන එක. ඒ රැගෙන යන අරමුණුත් අපිරිසිදු වුණොත්, අපි ඇහෙන් නරක දේවල් අරගෙන ඔළුවට දාගත්තොත්, එතකොට ඒ සිත පිරෙන්නේ ඒ වගේ නරක දේවල් වලින්. කණෙන් ගත්තොත් ඕපාදූපම ගිහිලා සිත පිරෙන්නේ ඒ වගේ දේවල් වලින්. එතකොට එහෙම සිත පිරුණහම ඒ සිත නම් හැම දෙයකටම පෙරටු වෙන්නේ මනෝ පුබ්බං ගමා ධම්මා කියපු විදියට කරන්නේ දූෂිත වැඩ. එතකොට එතනත් ඉන්නේ ලෙඩෙක්. සම්පූර්ණයෙන්ම මනෝ ව්‍යාධියක් තමයි එතනත් ඉන්නේ. තුන්වෙනුම මනෝ සංචේතන ආහාර. මං හිතනවා මේක තමයි ඉතාම වැදගත් දේ. අද යුගයේ තියෙන මේ ගැටලුව ඔබ අහපු ප්‍රශ්නට විසඳුම. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේත් මේක කියලා තිනු, අධ්‍යාපනඥයනුත් මේක පැහැදිලිව කියනවානේ, මේ මොළය පිළිබඳ ප්‍රශ්නය. දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී මේ මොළය පිළිබඳ කරපු විග්‍රහයේදී මොළය කොටස් දෙකකට බෙදිලා
එක් පැත්තකට දැනුමත් අනිත් පැත්තට වින්දනාත්මක දේවලුත් උමනයි කියන එකයි බෞද්ධ නිර්දේශය. එතකොට දැන් මොලේ පස්සෙකට දැනුම කියන එක එනකොට දැන් මේක අධ්‍යාපන විද්‍යාවේ වෙනත් වචනවලින් විග්‍රහ කරන්නේ දැනුම කියන එනකොට එතනින් තමයි බුද්ධිය ප්‍රඥාව ඒ වගේ දේ වැඩෙනවා. වින්දනාත්මක දේවල් ඒහා සමානවම ඔළුවට එන්න ඕනේ. ඒකෙන් තමයි සංවේදී බව, හැඟීම් බර බව නැත්නම් හදවත පෝෂණය වෙන්නේ ඒකෙන්. ඒතර මේ දෙක සමබරව පුංචි කාලේ ඉඳන් දරුවෙකුට ලැබෙනකොට තමයි තරුණවදියට වෙනකොට හොඳ අංග සම්පූර්ණ පෞරුෂයකින් පිරි තරුණයෙක් නිර්මාණය වෙන්නේ. දැන් ඔහුට බුද්ධියෙන් වැඩ කරන්නත් පුළුවන්, ඔහුට හැඟීමෙන් වැඩ කරන්නත් පුළුවන්, සංවේදී වෙන්නත් පුළුවන්. ඒතර දැන් මෙතන දැනුම විතරක් වැඩිපුර ලැබුණොත්, ඒ කියන්නේ මුළු මොළේම දැනුමින් පිරෙව්වොත් ඒ ගොඩනගෙන බුද්ධිමතා යකඩ මිනිහෙක්. එමිනේ රොබෝ කෙනෙක්. එමිනේට සංවේදී ගති නැහැ. ඒ වගේම දැනුම නැතුව වින්දනාත්මක දේවල් විතරක් ගත්තොත් මෝඩයෙක් තමයි අන්තිමට මහා පුදුම මිනිහෙක් නිර්මාණය වෙනවා. එනිසා පිස්සෙක් වෙනවා ඔහු. ඒතර මේ දෙක සමබරව මනුෂ්‍ය ජීවිතයකට ලැබෙන්න ඕනේ. එතකොට තමයි සමතුලිත බව ජීවිතයක ඇති වෙන්නේ. ඕනම වැඩක් කරන්න ගියාම බුද්ධියත් පාවිච්චි කරනවා, හදවතත් පාවිච්චි කරලා සාර්ථක මිනිසෙක් හැටියට තැනක වැඩ කරන්න පුළුවන්. දැන් අද අලුත් පරම්පරාව මූණ දෙන දේවල් තමයි ඕන තැනක ආයතනයක වැඩට ගත්තොත් මේ වෙලාවෙ නිශ්චිත වෙලාවෙන් පිට එක විනාඩි 10ක් වැඩ කරන්න බෑ. එක්ක උදේ 6:00ට එන්න කිව්වොත් එන්න බෑ. රෑ වෙනකන් වැඩ කරන්න කිව්වොත් වැඩ කරන්න බෑ. ඊළඟට තමන්ගේ රාජකාරියෙන් පිට වැඩ කරන්න බෑ. ඔයගේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඉතින් සමහර වෙලාවට මේ ආයතනයට කෙරෙහි ආදරයක් ගෞරවයක් නැහැ. ඒ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. දැන් සර් කිව්ව විදිහට අපේ විශ්වවිද්‍යාලවල ළමයි යන්ත්‍ර වෙලා තියෙන්නේ ඔය කේද වාචකය තමයි. මහජනතුමනි, අර අපේ නායක හඳුනා සඳහන් කරපු මතු කරන්නේ මේ මොහොතේ ප්‍රශ්නයක් විදිහට මේ සම්බරතාවය කියන එක. මහජනතුමනි, ඔය ඉස්සර මේ කාරණේ පැහැදිලි කරා. දැන් අපිට පිටතින් හරි වේගයෙන් අපිව අසමබර කරන්න දේවල් එනවා. අපි ගීතයක් ඇහුවත් අපේ සමබරතාවය නැති වෙනවා. නාට්‍යයක් බැලුවත් එහෙමයි. වෙනකක් තියා තොරතුරු ටිකක් දැනගන්න ප්‍රවෘත්ති බැලුවත් එතනත් නිවේදක නිවේදිකාවන් රඟපානවා. මේ ආකාරයෙන් හරි හරි පුදුම දේවල් ටිකක් හරි වේගයෙන් අපි අතුලට කඩාගෙන එනවා. මේකෙන් කොහොමද අපි වළකින්නේ? මේ විශේෂයෙන්ම මාධ්‍ය ගැන මට පොඩ්ඩක් කතා කරගන්න ඕකතුමත් සඳහන් කරපු නිසා මේකෙන් කොහොමද ගැලවෙන්නේ? මෙතනින් කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? දැන් ඇත්තටම දැන් ඉස්සෙල්ලා පළවෙනි දේ තමයි අපි දැනගන්න ඕනේ මේ වැරද්දක් වෙමින් පවතිනවා කියන්නේ. මේ වැරද්දක් වෙමින් පවතින එක දැනගත්තම අපිට සමහරලාට මග හරින්න පුළුවන්. දැන් සමහර දැන් මම නම් මග හරිනවා. ඒ කියන්නේ දැන් ඔය දේවල් මම ප්‍රවෘත්ති බලන්නේ. ඒ මොකද ප්‍රවෘත්ති වල මුලින් කියන වචන ටික විතරයි බලන්නේ. ඊට පස්සේ අහන්නේ මොකද? ඊට පස්සේ තියෙන්නේ බොරු. ඒක ද්වේෂයෙන්. බුදුහාමුදුරුවෝ කියන දේ තමයි යමක් අර අපි ආභාෂ වලට අහුවෙන්න හොඳ නැහැ කියලා. ආභාෂ කියලා කියන්නේ උදේක් වාර්තා කර පපණින්ම ඒ වාර්තා පිළිගන්න එපායි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියලා තියෙනවා. ඒතරම් කවුරු හරි වාර්තා කරාම අපි තේරුම් ගන්න ඕනේ මේ වාර්තා ඇතුළට ගන්නවද නැද්ද කියලා. අර සොක්‍රටිස් ගෙත් කියපලක් තියෙනවනේ මට අතකම නිතරම කියන උදාහරණයක්. සොක්‍රටිස් සම්බෙන්ද කවුරුලත් මේක වැදගත්. සොක්‍රටිස් සම්බෙන්දක යාළුවෙක් ආවා. යාළුවෙක් සොක්‍රටිස් කිව්වා මට වා ගන්න වගේ යාළුවෙක් ගැන යමක් කියන්න තියෙනවා. සොක්‍රටිස් ප්‍රශ්න අහන එක්කෙනෙන්නේ කියන දේ හැම පිළිගන්නේ නැහැ. සොක්‍රටිස් ඇහුවා හරි ඔයාව කියන්න යන දේ ගැන ඔබට 100%ක්ම විශ්වාසද? එයා කියනවා විශ්වාස කරලා මම අහලා තියෙනවා. හරි පළවෙනි එක. ඒතර ඔබට විශ්වාස නැව ඔබ කියන්න යන දේ. දෙවෙනි ප්‍රශ්නේ. ඔබ කියන්න යන දේ ඔබට පළක් තියෙනවා. නැ මටත් පළක් නැහැ. ඒතකොට ඔබ කියන දේ විශ්වාසත් නැහැ. ඔබට පළකුත් නැහැ. ඔබ කියන දේ මට පළක් තියෙනවා. නැ ඔබටත් පළක් නැහැ. ඒතකොට ඔබටත් මටත් පළක් නැති ඔබටත් පළක් නැති විශ්වාස නැද්ද තව කියන්නේ. අපි ඔක් කතා නොකරමු කියලා. ඉතින් ඒ වගේ තමයි දැන් අද අපි අහුවත් ප්‍රවෘත්ති කියන දේ විශ්වාසත් නැහැ. කියන විනියට වැඩකුත් නැහැ. අපට වැඩකුත් නැහැ. එතකොට වෙන්නේ අපි දූෂ්‍ය වෙන එක විතරයි. ඒක හරිම හානිකරයි. ජාතියක් හැටියට දැවැන්ත පරිහරණයකට අපි යනවා මේ ලංකාවේ ජනමාධ්‍ය කරන විකෘති වැඩවලින්. ඒ මොකද අපි කිව්වම සාමාන්‍යයෙන් අර ප්‍රේම ද්වේෂ සූත්‍රය කියලා අපි දවසක් සාකච්ඡා කරලා බුදුහාමුදුරු දේශනා කරන අංගුත්තර නිකාය චතුක්ක නිපාත ඒ ප්‍රේම ද්වේෂ සූත්‍රයේ තියෙනවා. දැන් මම ප්‍රේම කරන කෙනෙකුට තව කෙනෙක් ද්වේෂ කරනකොට මගේ හිත තුළ විශාල වෛරයක් ඇති වෙනවා. මම ද්වේෂ කරන කෙනෙකුට තව ප්‍රේම කරන කෙනෙක් ප්‍රේම කරාම එතරම් වෛරයක් ඇතිවෙනවා. එතකොට ඒ වගේ අපි දැන් ප්‍රවෘත්ති අහනකොටත් වෙන්නේ අර ප්‍රේම ද්වේෂ සූත්‍රයේ බලපාන එක තමයි. ඒතර ජාතික වශයෙන් දැවැන්ත මානසික කඩහැලීමක් තමයි මිනිසුන්ගේ පතිරුව. ඒකද මම වෙනත් රටක දැන් අපි දැන් මම ඕස්ට්‍රේලියාව ගහසක් හිටියේ. එහෙ ප්‍රවෘත්ති අහනකොට කවදාවත් මේ වගේ එක එක කරලා බැර බැර ඉන්නවත් ද්වේෂ කරන්නවත් මුකුත් නැහැ. ඒ මිනිස්සු බොහොම සීලාචාර විදිහට තමන්ගේ කතාව කරලා නිකන් ඉන්නේ. එතකොට දැන් අපි මේ සීලාචාර රටක
මේ බෞද්ධ අධ්‍යාපනයෙන් පෝෂිත වෙච්ච රටක අපි කරන්නේ අර බුදුහාමුදුරුවෝ කියපු එපා කියපු සම්පප්‍රලාපයි ඕපදූපයි පරුස වචනයි සේරම පාවිච්චි කරන. ඉතින් එතකොට කොහොමද මේ රටක් හරියන්නේ? ඒක පුජ්‍යලයක් පිරිහෙනවා හරියට. දැන් එතකොට ඒකින්ද මේ අපි දෙසරයක් කල්පනා කරන්න. දැන් මම වචනයක් කියනකොට හැම වෙලෙම වචනයක් ගැන දෙසරයක් කල්පනා කරනවා. මේ වචනයෙන් තව කෙනෙකුගේ හිතරි දෙනවා. මේ වචනේ මං කියන්නේ වැරදි වචනයක්ද? එහෙම කිව්වේ නැත්නම් අර පුජ්‍යලයා විනාශයකටපත් වෙනවා. මූලික වශයෙන් අපි දැන් මේ පුළුවන් තරම් ඒව මගහරි බුදුහාමුදුරු කියන්නේ ඒකයි මගහරින්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ දැන් බණ භාවනා කරන ධාරණ්‍යයකට යන්න කැලේකට යන්න ඒ මොකද ඇස්වලන පේන දේවල් පවා අපේ හිතට වෙනස් වෙනස් ආරම්මණ එනවා. ඒ එනකොට ඒවයි මගහැරලා හිටපු තරමට හිත එකඟ කරගන්න පුළුවන්. හිත එකඟ කරගන්නම් පුළුවන් තරම් අපි දරගන්න ඕනේ මේ ඒවා ඇතුළට නොගන්න. දැන් අපිට වළක්වන්න බෑනේ රූප වහිනේ කියන දේවල්. ඒතර අපි එක්ක බලන්න ඕනේ මම මේක අහනවද නැද්ද කියලා තීන්දුවක් ගන්න ළමයින්ට පුරුදු කරන්න ඕනේ. අනිත් අපි ළමයින්ට දැන් පුරුදු කරනවා. දැන් මොකක් කරාම මට මතකයි ඔය සමාජ අධ්‍යයන ගුරුවරයෙක් ඇමරිකාවේ. ඒගොල්ලෝ මේක පන්ති කාමරේ ළමයින්ට පුරුදු කරනවා. මමත් ඇත්තට විස්තර කරලා තියෙනවා පන්ති කාමරේ. දැන් අපේ තියෙනවා මේ තර්ක ශාස්ත්‍රය උගන්වනකොට ආభాෂිකය. ආభాෂිකය කියලා කියන්නේ ඔය කියන දේවල් අපි පිළිගන්නවද නැද්ද කියන. අපි ළමයින්ට දෙනවා ආభాෂය නිකන් පැවරුමක් හැටියට. හෙට රූප වහිනේ බලලා ඔය කියන වෙරඳන්නේ වෙන්න පුළුවන් දේවල්ද බැරි දේවල්ද කියලා ප්‍රශ්න කරලා ලියන් එන්නේ. ඉතින් කියනවා මේවා ගෑවොත් ඔය විදිහ සුදු වෙයිද? මේවා කෑවොත් මෙතන මහත් වෙයිද? ළමයි දන්නවා මේවා අතර බොරු කියලා. එහම පුරුදු වුණාට පස්සේ ළමයි අහලා කියලා ඕක බොරු කියලා. බොරු කිව්වට පස්සේ අරයා උරුල ඇතුළට ගන්නෙ නැහැ. ඇයි ආ දන්නවනේ දැන් තර්ක කරන්නේ. අර පුරුදු කරනවා අපි තර්කාභාෂික උගන්වනවා. ඒ තර්කාභාෂික ගැටනුවාම ළමයි එතකොට කියන දේ කියන විදිහටම ඇතුළට දාගන්නේ නැහැ. එතකොට අර හිත දූෂ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට පුරුදු කරන්න වෙනවා ළමයින්ට. මං අර කියාගෙන ආවේ කියවලා දෙනවා ඇමරිකාවේ. දැන් වෙළඳැන්වීමක් දැන්නම ළමයි ඒකට විරුද්ධ නම් ගුරුවරයා පුරුදු කරලා දෙනවා ළමයින්ට හැමදේලාම පෝස්ට් කාඩ් එකක් ලියලා ඒ ආයතනයට යවනවා. ඔබේ මේ වෙළඳැන්වීම තියෙන තාක්කල් අපි මේ බාණ්ඩ ගන්නෙ නැහැ. මේ වෙළඳැන්වීම වැරදි. එතකොට දැන් වෙළ එකපාරට ලියුම් පෝස්ට් කාඩ් 1000ක් විතර එනකොට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගැන දෙසරයක් කල්පනා කරන්න වෙනවා කොම්පැනිල මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා දෙනද කියලා. එදාම නවත්තනවා. ඒකේ ඒ තරමට ඒගොල්ලෝ එහෙම ක්‍රියාකාරී වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ක්‍රියාකාරී වෙන්නේ නැහැ. අපි තරි තරි කොහේ හරි බැන බැන ඉන්නවා මිසක්. අර අපි එහෙම ක්‍රියාකාරී වෙනවා නම් වැරදි අඩු කරන්න පුළුවන්. දැන් ඒ රටවල් එක් කරනවා. ඒ ළමයිම විරුද්ධත්වය පානවා කෙලින්ම. ගිහිලා ගහන්නේ නැහැ. ගිහිලා කඩන්නේ නැහැ. පෝස්ට් කාඩ් එකක් කරනවා. ඔබේ භාණ්ඩේ අපි මිලට ගන්නෙ නැහැ මේක දාන තාක්කල්. ඉතින් ඒ වෙළඳැන්වීමක් දාන්නෙම භාණ්ඩේ අලෙවි කරන්නේ. ගන්න නැහැ කිව්වොත් ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ වගේ මොකද අර හාමුදුරුවෝ දේශනා කරා වගේ අපේ හිතට ඇතුල් කරන දේවල් දූෂ්‍ය දේවල් ඇතුළු ගන්න මානසික රෝගී වෙනවා. ඒකද දූෂ්‍ය දේවල් ඇතුළු කිරීම අවම කරගන්න අපිට පුහුණු කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී හුඟක් පුහුණු කරන දේක් තමයි දැන් ලෝකෙම ක්‍රියාත්මක කරනවා මේ මෙන්ටල් ට්‍රේනින් කියන. මෙන්ටල් ට්‍රේනින් කියන්නේ මනස පුහු අභ්‍යාස කිරීම. දැන් අපි ෆිසිකල් ට්‍රේනින් කියලා කියවන ඉස්සර සරව කියලා දිනේ අපි ඉස්සර ගිහිල්ලා දුව පැනවිදලා ඩ්‍රිල් කරනවා. දැන් ඒ වගේම ඩ්‍රිල් කරන අතරතුරම මෙන්ටල් ට්‍රේනින්ග් කරනවා. මෙන්ටල් ට්‍රේනින් කියන්නේ හිත කොහොමද ඒකාග්‍ර කරලා තියාගන්නේ. ඒකට ඔල් පාවිච්චි කරලා සතිමත් බවක් මයින්ඩ්ෆුල්නස් කියලා. හිත එකක දැන් මේ මොහොතේ කොහොමද හිත විනාඩි 5ක් එකඟ කරන්නේ. එතකොට අර බාහිර වෙන බලපෑම් වල අඩුව හිතට පුළුවන් තමන්ට මීට වඩා ප්‍රමාණයක් උකහා ගන්න. ඒක හිත සංසුන් කරගන්න. හිත සංසුන් කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අර කියන මානසික රෝග හැදෙනවම තමයි. 21 වෙනි සතවර්ෂයේ මානසික රෝග බේරගන්න දැන් පන්ති කාමරේට මෙන්ටල් ට්‍රේනින් අරන් එවලා තියෙනවා උගත් දියුණු රටවල් වල. දැන් ඒක වෙන විදිහට කිව්වොත් භාවනාව තමයි. සරල භාවනා හිත සක්‍රීය වක්‍රීය කරනකේ හිතාමතාම ක්‍රියාකාරී වෙන්නේ නැතුව පොඩ්ඩක් නවත්තන් ඉන්න. එතකොට තමයි හිතේ දින බලේ වැඩි වෙන්නේ. හිතේ බලේ වැඩි වුණාම තමයි ඉගෙන ගැනීම පහසුවෙන් කරගන්න පුළුවන්. නායක හැමතරනේ අපි මේ දැන් ඔය කායික මානසික නිරෝගී භාවය නැති කරන ප්‍රබල මාධ්‍යයක් විදිහට අපේ මේ මාධ්‍ය ටික හඳුන ගන්නවානේ. අපේ මහාචාර්යතුමත් ඒ ගැන පැහැදිලි කරා. මත් නායක හැමතරණෙත් යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි නායක හැමතරණෙ. මොකද දැන් අපි මිට විශ්සරත් කතා වුණනේ කියන්නේ අපි හිතන්නේ ඒකත් ඒගොල්ලෝ තමයි කරන්නේ ඒකත් මාධ්‍ය තමයි කරන්නේ. අපිට ඒ ඉඩක් දෙන්නේ අපි වෙනුවෙන් වෙනින් කට්ටියක් හිතනවා තීරණ ගන්නවා අපිට අවශ්‍ය දෙයත් ඒගොල්ලෝ තමයි තීරණය ගන්න. මෙන්න මේක අපේ කායික මානසික නිරෝගීතාවයට ලොකු තර්ජනයක් නේද? අනිත් පැත්තෙන් මිත්‍යාවන් අපි දැකලා තියෙනවා විවිධ මිත්‍යාවන් වපුරනවා මේ පිටත සමාජය. අපේ සමහර දහම පවා මේ සමහර මිත්‍යාවන් ආක්‍රමණය කරලා තියෙන අපි වර්තමානයේ දකිනවා. මෙන්න මේකට අපි මොකක්ද කරන්න කොහොමද අපි මෙතනින් ගැලවෙන්න ඕන? අර අපේ මේ මහාචාර්යතුමා කිව්වාගේ මේක හරිද වැරදිද මේගොල්ලෝ කියන එකම අපි පිළිගන්න ඕනද? අපි එහෙම තීරණයකට එන්න
අපිට අපේ දරුවන්ට අපි කොහොමද නායක හැමදෙන්නේ පුරුදු කරන්න ඕන? ඇත්තටම මේ පාසල් මට්ටමින්ම මේවා පිළිබඳව සහ දෙමව්පියන්ගේ දැනුවත් වීම හරි වටිනවා. දැන් මම මේකට මේ මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවන්. මේ අප කුඩා කාලේ අපිට මේ තියෙන කිසිම අභියෝග තිබුණේ නැහැ. අපිට තිබුණේ ගුවන් විදුලිය විතරයි. ගුවන් විදුලියේ කිසිම වැඩසටහනක් ගියේ නැහැ මේ ජීවිතයට අනවශ්‍ය. කොයි එක ඇහුවත් අදාළයි. අපි හැන්දෑවට කොච්චර ලස්සනට දැන් මුවන් පැලස්ස වගේ විනෝදාත්මක වැඩසටහනක්, කෙතක මහිම වගේ කුෂිකර්මයේ පිළිබඳ වැඩසටහනක්, ගුරුගේ මණික් වාසනා උදාව බොහොම ලස්සන, ලලිතස් මෛත්‍රීපාල ඒ වගේ අය ඉදිරිපත් කරපු වැඩසටහන තවමත් සිත්වල කොච්චර ලස්සනට තැම්පත් වෙලා තියෙනවා. ඒවෙන් අපි කොච්චර පෝෂණය වුණාද කියලා අපිට පේනවා. දැන් මං කියන්න උත්සාහ කරන්නේ පුංචි කාලේ අපි පාසලට ගිහිල්ලා දුවල පැනල ක්‍රීඩා කළ සෙල්ලම් කළ ගෙදරාවට පස්සේ අම්මා අපිට කවදාවත් ඉඩ දුන්නේ නැහැ මේ එකපාරටම මේ දාඩිය දාපු සිරුරකින් අපේ ගෙදර පල්ලෙහා වතුර බහගෙන යන ඇලක් තියෙන දොලක් ඒකට කවදාවත් බහින්න දුන්නේ නැහැ එකපාරටම. දාඩිය පිටින් දුවලවිල්ලා ඇල දොලට ගිහින් නාගෙන ඉන්න කියලා කිව්වේ නැහැ. දහඩිය වේලනකම් වාඩි කරලා තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි නාන්න යන්න ඉගෙනුවේ. දැන් පුංචි කාලේ අපි දැනගෙන හිටියේ නෑ ඇයි අම්මා අපිට එහෙම කළේ කියලා. අම්මා වෛද්‍යවරියක්වත් වෛද්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධයක්වත් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් අම්මලාට තිබුණා සහජ ඥානය, පාරම්පරික දැනුම් සම්භාරය, ඒව පාවිච්චි කරලා අපිව නිරෝගී තැනකට අරගෙන යන්න අපේ ඒ වැඩිහිටි පරම්පරාවට පුදුම දැනුම් සම්භාරයක් තිබුණේ. එතකොට ඔවුන් මේ මාධ්‍යයෙන් පෝෂණය නොවිච්ච, ඔවුන්ගේම අධ්‍යක්ීම් වලින් පෝෂණය වෙච්ච පරපුර. නමුත් අද වෙනකොට හැම දෙනාම මේ අද ඒ පාරිහාරික ඥානය කියන එක සම්පූර්ණයෙන්ම අලුත් පරම්පරාවට අහිමි වෙලා. මොකද ඒක එන්නේ නැහැ. ඒක වැඩි ඊළඟ ඉස්සර පරම්පරාවෙන් එන්නේ නැහැ. ආචල සීයලාගෙන් ඒක ගන්න විදියක් නැහැ. දැන් මම දකින වෙළඳ දැන්වීමක් තියෙන, මම මේක බනට හැම වෙලෙම වගේ කියනවා, මේ වගේ මාතෘකාවක් ගැන කතා කරනකොට තැඹිලි කරත්තයක් හරි අඹ කරත්තයක් හරි තල්ලු කරගෙන වියපත් මිනිහෙක් එනවා මහා මධ්‍යහනක ගෙයක් ඉස්සරහට. එහෙම ආවහම ටයි එකක් දාපු මහත්තයෙක් අර ගේ දොර ඇරගෙන ඉස්සරහට ඇවිල්ලා කියනවා, මේ අවුව හරිම සැරයි නේද මාමේ කියලා. එහෙම කිව්වම අර මිනිහයා දොළුව වනනවා. ඊට පස්සේ මෙයා කියනවා, බොමුද හොඳ සීතල වතුර වීදුරුවක් කියලා. අර මිනිහයා ඔළුව වනනවා. එතකොට අර මහත්තයා ගෙහි අතුරට ගිහින ලොකු වතුර වීදුරුවක් ගේනවා, අයිස් කැට පුරවලා, පුපුරන අයිස් කැට දාලා. දැන් ඒක ගෙනල්ලා මේ මිනිහයාට දුන්නාම මේ මිනිහයා ඒක බීගෙන බීගෙන යනවා. මතු පිටින් කියලා දෙනවා සාර ධර්මයක් වගේ. හැබැයි ඒ වෙළඳැන්වීම බලාගෙන ඉන්න අපේ රටේ දරු පරම්පරාව ඒක අනුකරණය කරන්න පටන් ගත්තොත් ඕනෑම දහඩිය දාගෙන ඇඟේ උෂ්ණත්වය වැඩි වෙලා ගෙදර ආපු වෙලාවක කූල් බීම් එකකින් Taman සතුටුමත් වෙන්න කල්පනා කෙරුවොත් ඒකම තමයි අපේ ජාතියේ මහාම අවාසනාව. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මරණය ක්ෂණිකව ඇති වෙන්න පුළුවන් ඒ ක්‍රියාවලිය තුළ. ඒ කියන්නේ ඇඟේ ශාරීරික උෂ්ණත්වය ඉහළම ගියපු වෙලාවක දැඩිම සීතල දෙයක් සිරුරට වැටෙනවා කියන්නේ මරණය පවා හදිසියේ ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙච්ච නිදසුනුත් තියෙනවා මේ රටේ. ඒතර බලන්න අපේ අර අම්මලා අපිට ඇඟේ උෂ්ණත්වය ඉහළ ගියපු වෙලාවකට වතුර බහින්න දුන්නේ නැත්තේ ඒ අම්මලා දැනගෙන හිටියා එසේ කළොත් අපි සෙමලිඩ් බවට පත් වෙනවා කියලා. සෙම විතරක් නෙමෙයි, එයින් එහාට ගියපු සම්පූර්ණයෙන්ම දුර්වල පරපුරක් ඒ නිර්මාණය වෙන්නේ. අද බලන්න වෙළඳ දැන්වීමකින්, බොහොම ආකර්ෂණීය වෙළඳ දැන්වීමකින් සම්පූර්ණයෙන්ම ඒ වැරද්ද බොහොම ලස්සනට සමාජගත කරලා පෙන්වලා දෙනවා. එතකොට දැන් මේවා වැඩිහිටියන් දරුවන් ළඟට අරගෙන ස කිව්වා වගේ මේකෙ මෙන්න මෙහෙම වැරද්දක් තියෙනවා, මේකට වැරදිව අපි කියන්න ඕනි, කතා කරන්න ඕනි, එහෙම කියලා අවබෝධයක් ඇති කරනවා නම් මං හිතනවා වෙළඳ දැන්වීම පස්සේ යන නූතන පරපුර එයින් මිදිලා මේ සබහාදහමත් එක්ක ජීවත් වෙන වටපිටාව. දැන් මේක බෞද්ධ ස්වස්ථතාවගේ ප්‍රධානම සංකල්පයක් තමයි බුදුරජාණන් වහන්සේ පරිසරයත් එක්ක ජීවත් වීමේ වැදගත්කම තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් ගලාගෙන යන දැන් අපි පුංචි කාලේ ප්‍රජාචාර්ය පාඩමේදී ඉගෙන ගත්තනේ උණු කර නිවාගත්ත ජලය. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න බවට හේතු වෙන්නේ. ඉතින් ඒ වගේ වතුර බොන්න අපි
පුරුදු කරපු අපිට දැන් අද පුරුදු කරන්නේ මෙන්න මේ වගේ දේවල්. ඉතින් මේවා අනුකරණය කරොත් අනිවාර්යයෙන්ම ජාතිය අනාගතයේ ඉතාම බෙහෙසුණු ලෙඩ දුක් වලින් අවසන් වීමේ ඛේදවාචකය නවත්තන්න බෑ. මහචරතුමනි, මේ දැන් කායික මානසික සුවතාවය නිරෝගීතාවය දැන් මේක අපිට නොලැබෙනකොට දැන් නොලැබිය යන හේතු ටික අපේ නායක හඳුරා ලස්සන්ට පැහැදිලි කරනවා අපිට. හැබැයි අපේ තියෙන අනෝබෝධයත් එක්ක මේවා අපි නොලැබෙනකොට අපිට නොපෙනෙන දේවල් පස්සේ අපි යනවා විවිධ මිත්‍යාවන් පස්සේ, විවිධ මිත්‍යා විශ්වාසයන් පස්සේ මේ නිරෝගීතාවය සුවතාවය ලබා ගන්න. අපි දැකලා තියෙනවා, ඒ කියන්නේ අඳුරෙන් අඳුරටම යන මිනිස්සු මේ හරහා. මෙන්න මේකත් අපි හරියට පැහැදිලි කරගන්න ඕනේ. මේ වගේ තැන්වලින් නිරෝගීතාවයේ සුවතාවයේ ලබා ගන්න බෑ කියලා. ඒක න මහාචාර්යතුමා කොහොමද උඩට අපිට පැහැදිලි කරන්නේ? ඒක මේ නිරෝගීතාව විතරක් නෙවෙයි, හැමදේටම බලපාන. ඒ කියන්නේ අන්ධ භක්තිය කියන එක ඊවහාගිය රටක් ලෝකෙම මෙහෙතාව. කියන්නේ අපි කියන විද්‍යාවේ උපරිම දියුණුව වගේම නූගත්කමෙත් උපරිම දියුණුවට වෙලා තියෙනවා. ඔකර මේ දේවතාවපේ ගැන ලියන කොටත් ලියලා තියෙනවා. මේ ඒ කියන්නේ එක ගන්න මේ විද්‍යාවේ උපරිම දියුණුව සහ මිත්‍යාවේ උපරිම දියුණුව එකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක හොඳට පේනවා පත්‍රයක් බැලුවම ඉරිදට. ඒ කියන්නේ තේරම සාමිවරු කොහෙන් ආවෝ මලයාලම් සාමිවරු දන්නේ හරියට ඉන්නවා. හැම තැනම සාමිවරු ඉන්නේ. හැබැයි ওই හැම කෙනෙකුටම ওই වගේ දැනීමක් දාන්න මාසික රුපියල් ලක්ෂයක වියදම් කරන්න ලක්ෂ 5ක් එන්නම ඕන. ඒතර ඒකෙන් පේන්නේ කොච්චර අපි මේ මිත්‍යාවට අහු වෙලා ඉන්නවා. ඒ කියන්නේ දෙයකට කතා කරලා වැඩක් නැත්තරමට. හැබැයි ඕක අපි හිතනවට වැඩිය දැන් අපි ගියම විභාගයක් කියලා. දැන් විභාගේ දවස්වලට මොනවද දැන් කරන්නේ? විභාගේ ඔන්න මෙන්න කියලා බෝධි පූජාද, කෝවිල් වල පූජාද, පූජාමනේ අර ළමයින්ට අහිංසක ළමයින්ට පාඩම් කරකට දෙන්නේ නැතුව. ඈ ඒ තවස් කීයක් එක්ක යනවද එක එක තැන් වලට? සත පහට වැඩක් නැහැ. ඒර ඔය අනවශ්‍ය වැඩක් නේ කරන්නේ ඔය ළමයින් හිතන. දැන් අපි මම කවදාවත් කිසිම පූජාවක් කරලා නැහැ කිසිම විභාගයකට. මට මුකුත් වෙලක් නැහැ. ඈ ඒ කියන්නේ අනවශ්‍ය දේවල් දැන් එන්නේ එන්නේ මේකට එක්කෙනෙක් කරාම තව කෙනෙක් කරනවා. එක පන්සලක් කරාම තව පන්සලක් කරනවා. ඒ පන්සල කරාම තව පන්සලක් කරනවා. එක දේවාලයක් කරාම තව දේවාලයක් කරනවා. දැන් ඊට පස්සේ මිනිස්සු කියලා හිතනවා මේක නැත්තම් මේ විභාගේ පාස් වෙන්නේ. අලුත් පහන් පූජාවල අර අබතෙල් පහන් පූජාවල අරම හොඳක ඔය පාන්දුර පැත්තේ. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ දැන් අබතෙල් විතරක් නෙවෙයි දැන් මේ රදපස් මල් පොර. ඒ කියන්නේ දැන් අපි කියන සපු මල්. මේ මන් දැක්ක කොහෙද තියෙන සපු මල් ලක්ෂයක් පූජා කරා. කොහෙන් හොයාගන්නද මන් දන්නේ. ඈ ඊළඟට ඒක මේව තේරම මේ වැඩිකල් මං එකගේ වැඩිකල් යන්න ඉස්සෙල්ලා අපි සියලු දෙනා මේ වැරද්දකට යනවා. දැවැන්ත වැරද්දකට යනවා. ගිහිල්ලා වෙන්නේ මොකද ඒක ඇත්ත කියලා හිතනවා. මේ සමහරලාට මේ පහම් පූජා කියලා පෑ දෙක තුනක් කරන එකක් තියෙනවා. මේ වෛද්‍යවරු ඉංජිනේරු මහත්වරු එහෙම ගිහිලා වාඩිලා ඉන්නවා එතන. ඒක දැවැන්තයි. ගල වෘත්ති කියන්නේ. ඈ ඔව්. ඒගොල්ලන්ගේ මොල්ලේ මොකටද බඳන්නේ? මේ සමහරලාට අපි කියමු අලුත් කාර්යයක් අරගෙන කී දෙනෙක් එල්ලගෙන ඉන්නවද දෙහිගෙඩියක්? අමු දෙහිගෙඩියකුයි මිරිස් කරලුක එල්ලගෙන ඉන්නවනම් දැන් මේකට එතර තියෙන මිත්‍යා බලන්න. දැන් මම්මගේ කාර් එකට කවදාවත් මොකක්වත් ඉල්ලුවේ නැහැ, මුකුත් වෙලක් නැහැ. ඔය හැමදාම හඳුවන්. ඒ කියන්නේ මිත්‍යාවට තමන් හිතනවා මේක නොකරොත් අමාරු වැටෙනවා කියලා. ඒකට ඒ තරමටම අපේ හිතවලට දාලා තියෙනවා මේ මිත්‍යා අදහස්. ඒතකොට එහෙම වුණා වෙන්නේ මොකද? අර තාර බුදුහාමුදුරු දේශනා කරන ආත්ම විශ්වාසය නැති වෙනවනේ. දැන් විභාගයෙන් ළමයෙක් සමත් වුණාම අන්තිමට ඒ ළමයාට ගරුත්වයක් නැහැ. ගරුත්වයක් යන්නේ මේ කොහොමද තියෙන කෝවිලකට. ඒ ළමයා හරියට මහන්සි වෙලා පාඩම් කරලා විභාගේ ලියලා කියනවා මේ පූජාව කරපු හින්දා තමයි ඔයා සමත් වුණේ. මෙන්න මෙහෙම අන්තිමට ඒ ළමයාට තියෙන ආත්ම දැන් අපේ පොතේ නම් කියනවා ළමයි විභාගයක සමත් වුණාම කියන්න ඕනේ ඔයා හරි දක්ෂයි. ඔයා හොඳට මහන්සි වෙලා මේ වැඩේ කරගෙන තියෙනවා. ඒ ගරුත්වය මුළුමනින්ම ළමයාට යන්න ඕන. දැන් ඒ ගරුත්වය ළමයාට යන්නේ නැහැ. ඒක ටියුෂන් මාස්ටර් බාර ගන්නවා. එහෙම නැත්නම් කෝවිලක් බාර ගන්නවා. දැන් එතකොට ඒක ජාතික වශයෙන් දැවැන්ත හානියක්. අපි නිතරම කියන දෙයක් තමයි යමක් ජයග්‍රහණය කරාම ජයග්‍රහණය කර පුජ්‍යලයට ඒකේ වාසිය දෙන්නට ඕන. ළමයාට කියනවා හරි ලස්සනට වැඩේ කරලා තියෙන, හරි හොඳ චිත්‍රයක් කරලා තියෙන, හරි හොඳට ලකුණු අරන් තියෙන. මේ ඔයාගේ උත්සාහයෙන් ගත්ත දෙයක්. එතකොට තමයි අර ආත්ම විශ්වාසය එන්නේ. එහෙම නැතුව අපි ඒක තවත් කෙනෙකුට බාර දෙනකොට හරි මාන. කියන්නේ අර කියන්නේ මේ ජනතාව බය තජ්ජිතා කියලා. බයෙන් තජ්ජිත උරාව තමයි ගස් ගල් වලට වඳින්න පටන් ගන්න. ඒකට හේතුව ආත්ම විශ්වාසය නැති කරන්නේ. දැන් මේ අවසනාර ලොකු ඇගර නැති උනත් කමක් නැහැ. මේ අහිංසක පොඩි ළමෙන්ගෙත් දැන් නැති කරනවානේ. පොඩි ළමයි තදයි යනවා හැමදාම පූජා වලට. දැන් මේ පූජා කරලා එහෙම හරියනවා නම් හරි ලේසි. මේ වැඩේ නවත්තලා පූජාම කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඒකට වෙන්නේ අවසනාර ඒක බෞද්ධ වෙන්න පුළුවන්. හැබැයි බෞද්ධ වුණත් ඒක වැරදි. ඒ කියන්නේ ඒ සෙත් කවි කිය කිය ළමයෙක් විවාහ පාස් කරන වැඩිය ලේසි. ඒ වෙලාවෙත් ළමයට පාඩම් කරන්න දුන්නා. ඕක නිසා තමයි අපිට වෙන්නේ හැම දෙයක්ම අපි හිතනවා ටියුෂන් ගියේ නැත්තම් පාස් වෙන්න බෑ. ඊට වැරද්දක් දාගන්න ඔළුවට. ඊට පස්සේ අපි හිතනවා ඒක නොකරොත් වෙන්නේ මගේ ළමයා පාස් කරගන්නේ නැහැ. අන්තිමට ළමයින්ට
දවල්ට කාලනය හරිගෙන දැන් ළමයින ගැස්ට්‍රයිටිස් සෑහෙන ප්‍රමාණයක් හේතුව බඩගින්න ටියුෂන් ගිහිල්ලු. ඊළඟට ළමයි හවසරකොට හොඳට හෙම්බත් වෙලා ඉන්නේ. හෙම්බත් වෙලා ආව පස්සේ ඇඟට තෙහෙට්ටුයි. දැන් ළමයින්ට අර කායිකව තියෙන විවේකේ ලැබෙන්නේ නැහැ. විවේකේ හරියට ලැබෙන්නේ නැති වුණාම නිරෝගී වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. රැයට හරියට නිදා ගන්න නැහැ. දැන් ඒ වෙලේ ළමයි දවසේ උදේ පටන් ගත්තාම පහට ඒගොල්ලෝ බස්වල තෙරපිලා ඉස්කෝලේ ඇවිල්ලා කෑවනෝ කෑවයි වතුර ටිකක් බීලා ටියුෂන් ගිහිල්ලා තවත් පැය දෙකක් විතර බස් එකේ නැගලා දැන් ওই හවස 4:00ට ගෙදර ආවම තාම කොහොමද පාඩම් කරන්නේ දැන් අපි බුදුහාමුදුරුවෝ දේශනා කරන සුතා දතා කියන ඉස්සල්ලා අහුන් කන්දරේක ඔයක අවබෝධ කරගන්න නිවිසන්සියල දවසරයක් කියව ගන්න ඕන මේ ළමයින්ට දතා නැහැ සුතා විතරයි තියෙන්නේ අරෙන් ආගෙනම මෙහෙන් අතේ ඊට පස්සේ කියනවා කිසි දෙයක් මතක හිටින්නේ නැහැ කියලා මම දැකලා තියෙනවා මේ කළුතර ඉස්කෝලේ යන ළමයි එකහමාරට ඉස්කෝල ඉවරලා යුනිෆෝම් එකෙන් මේ නුගේ ගොඩට ඇවිල්ලා ටියුෂන් පන්ති ගිහිල්ලා ආපහු රෑ 6ට ඉතර ඉවරලා ආපහු රෑ 8 වාරණකම්මක් යුනිෆෝම් එකෙන් බස් එකේ ඉන්න. දැන් මේ ළමයි පාඩම් කරන කොහේ වෙලාවේද? ඉතින් එතකොට ඊට පස්සේ කියනවා මේ ළමයින්ගේ බුද්ධිය වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ කොහොමද? මේ මේ අහගෙන හිටිය කියලා බුද්ධිය වැඩෙන්නේ නැහැ. මේක යලි යලිත් යලි යලිත් යලි යලිත් කියවලා 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 අවබෝධ කරගන්න ඕන. ඒක ඒ වෙලාව දැන් නැති කරලා නැති කරාම ඉතින් ළමයට තරහක් ඉන්නේ. ඇයි මේ හෝමෝන් නිකුත් කරන්නේ වැරදි හෝමෝනයක්. දැන් අපි කියමු ළමයට තරහ ගියා. තෙහෙට්ටු ඇති වුණාම, කෝපයක් ඇති වුණාම නිකුත් කරන්නේ නිතරම ඇඩ්‍රිනලින් වගේ මේ නරක හෝමෝන. නරක ඒ හෝමෝන ඒක කෝටිසෝල්, ඇඩ්‍රිනලින්. ඉතින් ඒව නිකුත් කරාම ළමයා අනිවාර්යයෙන්ම කායිකවත් රෝගී වෙනවා, මානසිකවත් රෝගී වෙනවා. එතකොට ඒ ළමයට කණ්ඩ බැරුව යනවා. කණ්ඩ බැරි නිසා ඒලාට අතුරු ලෙඩක් හැදෙනවා. ඒ ළමයි තේරෙම දැන් බැලුවම හුගාක්ම යටකටුවගේ දිරාගෙන දිහාගෙන යන්නේ ප්‍රධාන හේතුව ඒකයි. උදේට කාලත් නැහැ, දවල්ට කාලත් නැහැ, රාත්‍රී කාලත් නැහැ හරියට. ඊළඟට විවේක අරගෙනත් නැහැ. ඒතර සාමාන්‍ය අපි කියන සත්‍යත් එහෙමයි. සත්තුත් කෑම කෑවට පස්සේ සෑහෙන වෙලාවක් විවේක ගන්න. දැන් සිංහේ කෑම කාලේ ඉවරලා ඊට ආයෙ කෑම හොයන්න නැහැ. ඒ කෑම දිරවනකම විවේක ගන්න. ඒක තමයි මිනිස්සාට අවශ්‍ය. ආහාර අරගෙන ඉවරලා විවේකයක් අරගෙන නැවත වැඩ කරන්න. ඒක තමයි සත්ව පරිණාමයේ තියෙන්නේ මිනිසාටත් ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි කකානේ වැඩ කරන්නේ. කාල විවේක ගන්නෙ නැහැ. එහෙම නැති වුණාම ආහාර දිරවන්නේ නැහැ හරියට. ඉතින් මේ පද්ධතිය දිනන ලොකු වැරද්දක් මේක මත අපි ආපහු කවුරු හරි තේරුම් අරගෙන තඩු ගන්න එක එක්කෙනාවත් හැම කෙනාම හදන්න අපිට බැහැ නේ රට හදන්න කියන්නත් බෑ. මම නම් කියන්නේ මේ අහන අය තමන් කල්පනා කරලා බලලා මට පුළුවන් ද මේකෙන් මිදෙන්න. දැන් මම මිදිලා ඉන්නේ. මම ඌට අහුවෙන්නේ නැහැ. මම කවුරු කෑවේ නැතත් මම වේලාවට කනවා. පැය 6න් 8 විතර කෑම කන්න ඕනේ. නැත්තම් අපි නොදනුවත්වම ශරීරේ නිකුත් කරනවා ස්වභාව ධර්මයේ මේ ගැස්ට්‍රික් ඇසිඩ් එක. ඇසිඩ් එක දැන් හුඟක් අය ඉන්නවානේ 3ට 4ට කන්නේ දවල්ට. එතකොට වෙන්නේ මොකද්ද? මානසික සහ කායික රෙඩෙක් වෙනවා. අර ශාරීරික නිරෝගීකම නැත්තම් බුද්ධිමේ දක්ෂතාවය 15යි. ශාරීරික නිරෝගීතාවය නැත්තම් අපේ කාර්යක්ෂමතාව 15යි. ඒකින මූලික දේ තමයි අපි හිතන්න ඕනේ වේලාවට කෑම කාලා, වේලාවට නිදාගෙන, තමන්ට පුළුවන් ප්‍රමාණයක් වැඩ බාරගෙන ඒ වැඩත් එක්ක කරන්න. අර සහල්ලු බව, සල්ලකුත් ඉගෙනවා තියෙන්නට ඕනේ. නායක හමුදුර මේ සාකච්ඡාව අහන් ඉන්න කෙනෙකුට හිතුනොත්, ඔව් අපේ නායක හමුදුර සදාන් කරන දේවල්, අපේ මහාචාර්යතුමා සදාන් කරන දේවල්, අපි කතා කරන දේවල් ඇත්ත. එවිට තව කෙනෙකුට මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් ඉතින් අපේ ප්‍රශ්නෙට කොහොමද උත්තරයක් හදලා දෙන්න ඕන නායක හම්බුනේ. හැබැයි මේ වර්තමාන ජීවිත අපිට ඕන තරම් එහෙම ඇහිලා තියෙනවානේ. මේ ප්‍රායෝගිකව ළමයින්ගේ වැඩත් එක්ක, ගෙදර වැඩත් එක්ක, රැකියා ස්ථානයේ වැඩත් එක්ක කොහොමද ඔය කියන විදියටම අපේ ජීවිතය අපි හැඩගස්ව ගන්න. ඒක ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන්ද? මේ පුළුවන් දෙයක්ද නායක හම්බුනේ මේ අපි කතා කරන්නේ? සම්පූර්ණ පුළුවන්. අපි ඇත්තටම මේ ඔක්කොම අවුල් කරගෙන නේ තියෙන්නේ පිළිවෙල. එහෙම පිළිවෙලක් සැලසුම් ගත බවක් එහෙම නැහැ. ඒ නිසා අර වෙලාවට කරන්න ඕනේ වැඩ ඒව ගැන ඔක්කොම ඒ ඔක්කොම උඩු යටිකුරු කරගෙන තියෙන්නේ. දැන් කරන්න පුළුවන් කියන එකට එක නිදර්ශනයක්. දැන් අපි මේ අධ්‍යාපනය, ශිෂ්‍ය ජීවිත මේ ඔක්කොම ගැන කියපු නිසාම කියන්නේ මේට අවුරුදු 4-5 විතර පෙර ඔය රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යෙක් ජීව විද්‍යාංශයේ ලංකාවේ පළවෙනියම බවට පත් වුණා. ඒ පත් වෙච්ච වෙලාවේ ඔහු අර මාධ්‍යයට ඉතාම හොඳ ප්‍රකාශයක් කළා. පත්තර ඇහුවහම ගෙදරට එන්න කියලා එයාගේ ගෙදර එයා මේ පාඩම් කිරීමේ පරිසරය හදාගත්ත හැටි එයා පෙන්වුවා. එයාගේ කාමරයේ එයා මේ බුදුහාමුදුරුවෝ යා බෞද්ධ ශිෂ්‍යෙක් බුදුහාමුදුරුවන්ගේ රුව තියාගෙන ඉහලින් තියාගෙන එයා කිව්වා මේ බලන්න මගේ කාමරේ ඉහලින්ම ඉන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට මම උදේ පාන්දර ඉස්කෝලේ යනකොට මම බුදුන් වැඳලා විනාඩි 10ක්
අනිවාර්යයෙන්ම බුදුගුණ භාවනාව කරලා තමයි මෙතනින් පිටත් වෙන්නේ. ඊගෙනවට මම රැයට ඇවිල්ලා කොච්චර වැඩ තිබුණත් මම බුදුන් ඇඳලා බුදුගුණ භාවනාව, ඒ කියන්නේ ඔය ඉතිපිසෝ භගවාකෙන් නව බුදුගුණ භාවනාව පුරුදු කළා විනාඩි 10ක්. උදේ විනාඩි 10යි, රැය විනාඩි 10යි. එතකොට මේ භාවනාව මෙයා මාස දෙකමාරක් කරන්න පටන්ගෙන මාස දෙකමාරකින් පස්සේ යාට දැනෙන්න පටන් ගත්තලු අර හිතේ තිබිච්ච නොසන්සුන්කම් බැහැර වෙනවා. කලබලකාරී හැඟීම් බැහැර වෙනවා. ඊළඟට තරහා යන ගති බැහැර වෙනවා. එතකොට ඊට පස්සේ යාට ඒ හිතේ පුදුම මේ අර ඒ වගේ බර අදහස් ටික බැහැරුණාම සැහැල්ලු වෙන්න පටන් ගත්තා. එතකොට ඒ සැහැල්ලු සිතට අර ඕන දෙයක් පාඩම් කරන්න ගියාට පස්සේ ඒ ටික හොඳට දරා ගන්න පුළුවන්කම ලැබුණා. නිසා කියවන දේ හරියට නිවැරදිව නිරවුල් කරන්න පුරුදු වුණා. ඒ ටික හොඳට සිතේ ධාරණය කරගන්න පුළුවන් වුණා. අවුරුදු දෙකමාර මේ වැඩේ කරලා ඉවරුනාම විභාගෙට ගියාම එයා ප්‍රශ්න පත්‍රය අරගෙන කියවන හැම ප්‍රශ්නයකටම උත්තර බොහොම හොඳට පහසුවෙන් ගලාගෙන ආවා කිව්වා. මේ කරපු අර පුහුණුව නිසා, මේ ප්‍රතිපදාව නිසා. එයා කියනවා මේ විෂය සම්බන්ධයෙන් මම දක්ෂයෙක් නොවෙන්න පුළුවන්, තවත් ඕන තරම් දක්ෂෝ ඉන්න පුළුවන්. මම මේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්නට නම් හේතු උනේ මම මේ කරපු මගේ ජීවිතයේ මේ බුදුහාමුදුරුව පිළිබඳව මගේ තිබිච්ච ඒ ගෞරවය සහ මම කරපු භාවනාව. ඒකෙන් හිත සතිය දියුණු කර ගැනීම. සතිය කියන වචනේම ඔහු පාවිච්චි කරලා තිබුණා පුවත්පත්වල, සතිය දියුණු කර ගැනීම. දැන් අපේ මහාචාර්යතුමා කිව්වා වගේ ඔහුත් ඔය කියන දිවිල්ලේ ඉඳලා අන්තිම දවස්වල බෝධි පූජා, දේවාල වලට පූජාවට තියෙතිය, කෝවිල වලට පෑන් ටික ගිහින් තියලා ජප කරලා අරගෙන ඕව කරන්න ගියා නම් කිසි දවසක ඔහුට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න වෙන්නේ නැහැ. ඔහු අද වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යෙක්. එතකොට බලන්න අපි ජාතියට කියලා දෙනවා මෙන්න මේක. මේ කාර්ය බහුල ශිෂ්‍ය ජීවිතය ඇතුලේ සංසුන් බවටත් ඉඩක් දෙන්න. ඒ සංසුන් බව මොකද්ද කියන එක හදලා දෙන්න. ඒකට දෙමව්පියොත් එකතු වෙන්න. ඒකට පොඩි විනාඩි 10ක් තමන්ගේ කාලසටහනේ හදාගන්න. එහෙම හදාගත්තොත් ඔය කියන හුඟාම් ගැටළු වලින් මිදිලා සැලසුම් ගතව ලස්සනට කාලට වෙලාවට වැඩ ටික කරගෙන බාහිරින් එන ප්‍රශ්න ජය අරගෙන, අභියෝග ජය අරගෙන සාර්ථක සෙසු දිවියක්, ඊට පස්සේ යෞවන දිවියක්, ඊට පස්සේ වැඩිහිටි දිවියක් කරා මේ ගමන රැගෙන යන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය නම් අපට ඒ සඳහා ඕනෑ තරම් පූර්වාදර්ශ මේ සමාජය තුළ ආගම දහමිනුත් අධ්‍යාපනයනුත් වෙනත් සාහිත්‍ය කලාවෙනුත් තියෙනවා. ඒවා අනුගමනය කරන්න නැතුව රැල්ලට වැටිලා, රැල්ලට දැන් මහජනතුමා කිව්වාගේ කඩිමුඩියේ සියල්ල ඉක්මනට කරගන්න යාම. මට එක දවසක් මා විශ්වවිද්‍යාලෙන් දන් එනකොට එක තාත්තා කෙනෙක් තරුණ මට කතා කරලා කිව්වා, හාමුදුරුවෝ හෙට උදේ පන්සලේ ඉන්නවද? මං කෝ ඉන්නවා. අපිට හෙට උදේ ඇහැල හම්බෙන්න පුළුවන්ද? පුළුවන්. මොකද හදිසිය කියලා ඇහුවාම ඒ තාත්තා කිව්වේ දුව මේ මොන්ටිසෝරියට හෙටම දාන්න තියෙනවා, හෙටම ඇතුල් කරන්න තියෙනවා පෙරපාසලට, ඒ නිසා ඊට ඉස්සෙල්ලා අකුරක් කියවගෙන එක්ක යන්න ඕනි කිව්වා. වයස කීයද කියලා ඇහුවාම 2.2 කිව්වා. අවුරුදු 2යි මාස 2යි. ඒතර මං ඇහුවා අවුරුදු 2යි මාස 2කේ දරුවා ඉන්න ඕනේ අම්මගේ තුරුලේ නේද? මේ ගිහිල්ලා පෙරපාසලකට ගාල් කෙරුවාම ඒ ළමයා හැදෙන්නේ සම්පූර්ණයෙන්ම මව් සෙනෙහසින් මිදිලා. අර මහාචාර්යතුමා කිව්වොත් කිසිම දෙයක් ඒ ළමයාගේ ජීවිතයට එන්නේ නැහැ. ඔන්න ඔය දඩිමුඩිය, කඩිමුඩිය අද පරම්පරාව මොන දෙන කේද වාචකය. ඒ නිසා ඔය වගේ කඩිමුඩි බවෙන් මිදිලා ටිකක් සංසුන්ව සාවධානව මේ ගමන එක් යන්න පුළුවන් නම් මම හිතනවා අපිට මේ යන කේද වාචකයෙන් මිදෙන්න පුළුවන්. කාල වේලාවත් අපිට වැඩසටහන සාකච්ඡාව නිමා කරන්න ලඟ වෙලා තියෙන හින්දා අවසන් වශයෙන් මහාචාර්යතුමනි, දැන් කායික මානසික සුවතාවයට නිරෝගීතාවට එක පැත්තකින් අපේ කායික මානසික සුවතාවයට වග කියන්න ඕන අපි මහාචාර්යතුමා අවසන් වශයෙන් මේ කාරණේ අපිට පැහැදිලි කරමින් හිටියේ. අවසන් වශයෙන් කොහොමද මේ කාරණේ අපි තවදුරටත් සාරාංශගත කරන්නේ? දැන් අපි කොහොමද අපේ නිරෝගීතාවයට වග කියන්නේ? මෙතන අපේ තියෙන වගකීම් ටික මොකක්ද? අන්න ඒ කාරණේ කොහොමද අපි අවසන් වශයෙන් ටිකක් පැහැදිලි කරන්නේ? ඔව්, මේකට අපිට මේ බුදුහාමුදුරුවම දේශනා කරලා තියෙනවා කරන්න වෙන්නේ. ඉන්ද්‍රියන් පිනවනකොට පමණ දැන කරන්න. ඉන්ද්‍රියන් ප්‍රීණනය කිරීම නිකම් ගිජුකමට කරොත් අනිවාර්යයෙන්ම කොයි ඉන්ද්‍රිය පිනවන එකත් හානි කරනවා.
ඉතින් කෑම කනකොට මත්තන්ජු කියන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑම ගන්න. ඇහැ පිනවනකොට අවශ්‍ය ප්‍රමාණයට පිනවන. කොයි දේ හරි පිනවනකොට අවශ්‍ය ප්‍රමාණයට පිනවුවොත් ওই ප්‍රශ්නේ එන්නෙම නැහැ. මේ හැම එකක්ම අපි ගිජුකමින් කරන්න ගිය හැම තැනකදීම අනිවාර්යෙන් රෝගී බවට එනවා. දැන් කුසල රජවරුන්ට උනේ ගිජුකමින් කෑම කෑම. ඒතර ඒ කෑම නොකත් ජීවත් වෙන්න පුළුවන් බව ඔප්පු කරලා තියෙනවනේ. ඒක නිසා අපි හැමදෙරණම මේක තියෙනවා. අනිත් එක තමයි මේ මෑත කාලේ හඳුනාගන්න තියෙනවා පරිසරයේ ඔප්පු කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මයින්ඩ් බ්‍රේන් ඩෙවලොප්මන්ට් කියලා. මොළයේ සිත සහ මොළයේ සංවර්ධනය. මේ සිත දියුණු කිරීම තුලින් තමයි මොළයේ උපරිමයේ දියුණු කරන්න පුළුවන්. දැන් ඒකින්ද ලෝකේ උඟාක් ඔය විද්වතුන් අපි කියමු දැන් ඔය ගෝල්ෆ් ක්‍රීඩකේ අර ටයිගර් වුඩ් වගේ කියනවා මම සිත දියුණු කරලා සිත ඒකාග්‍ර කරලා තමයි මේ හපංකම් පෙන්වන්නේ. ඒ අනිවාර්යයෙන් මේගොල්ලෝ භාවනා කරලා තමයි වැඩේ කරන්නේ. මයින්ඩ්ෆුල්නස් කියලා තමයි දැන් අද බෙහෙත් හැටියට දියුම් කරන්නේ. දැන් බටහිර වෛද්‍යවරු අන්තිමට ඇවිල්ලා කරගිලා කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. දැන් ගිහිල්ලා කියනවා මෙඩිටේෂන් කරන්න කියලා. දැන් මෙඩිටේෂන් කියන වචනේ ඇමරිකාවේ කිව්වම ඒක නිකන් ಭಾರತೀಯ බවක ආගම නිසා ඒගොල්ලෝ වචනේ වාරු කරලා කියනවා මයින්ඩ්ෆුල්නස් දියුණු කරන්න කියලා. ඔච්චරයි. ලෙඩ හුඟක් හොඳ කරන්න පුළුවන් ප්‍රධාන දේ තමයි සිත ඒකාග්‍ර කරලා සංසුන් සිතක ඉඳීම. සංසුන් සිතක් ඇති කරගන්න මේ අපේ රටේ තමයි තිබුණම දැන අපි අත්හැරලා තියෙන තේකම තමයි. හැබැයි දවසකට විනාඩි සුවඳනස කිව්වා විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන්. දැන් මම හැමදාම උදේ නැගිටලා විනාඩි 20ක් විතර හැමදාම මම පොඩි භාවනාවක් කරලා තමයි මගේ වැඩ පටන් ගන්න. ඒක පුරුද්දක් හිට තියෙනවා. ඉතින් එතකොට විශාල සැහැල්ලුවක් සහ සහනයක් තියෙන තරම් නෙවෙයි දෙගුණයක් තුන්ගුණයක් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හැම දිනාටම කරන්න පුළුවන්. ඒක වෙලා නැත්තම් විනාඩි 15ක් හරි නැගිටින්න ඉච්චරයි. දැන් අපි කියමු වෙනදාට ආවේරම කියපු ගමන් කියන වෙලාවමද කියලා. මම හැම වෙලාවෙම කියනවා එහෙනම් විනාඩි 15ක් කලින් ඔරලෝසෝසි වෙලාව තියලා ඒ විනාඩි 15 මේ වැඩේට ගත කරන්න. හැබැයි ඕන කෙනෙකුට පෙනේ ඒ විනාඩි 15 එහෙම සංසුන් වුණා නම් දවසම හරිය සංසුන් වෙන්න පුළුවන්. නැතුව දඩබඩ ගාන පරක්කු කර නැගිටලා. දැන් සමහර අය රැට නිදා ගන්නකොට එහෙම ටීවී එක ඉස්සරහා කාපු ටිකයි දේරම ටික තියලා එහෙම නිදි. දැන් අපි පොඩි කාලේ මට මතකයි ඒ හැම වෙලෙම පොඩි කාලේ කෙනෙක් හොඳක් ඇති වෙන්න පුළුවන්. ආච්චිලා දේරම අස් කරලා අතු ගාලා එළියටත් කුණු ටික දාලා කියන නැත්තම් ගෙදෙට්ට මූදේවි වෙනවා කියලා. එහෙනම් සීදේවි එන්න නම් ගෙදර පිරිසුදුව රැඳෙන්න ඕනේ. ඒ කියන්නේ පිළුණු තියලා නිදා ගන්න නැහැ. දැන් බැලුවොත් පිළුණු හැමතැනම ටීවී එක ඉස්සරහත් පිළුණු තියලා නිදාගෙන තියෙනවා. එතකොට කොහොමද ගෙදරට හරියන්නේ? සුද්ධ බුද්ධ කරලා ළමයින්ට පොඩි කාලේ ඒකයි මං කියාරි ජපාන් කාන්තාව කියන්නේ. ඇයි ඕ දැන් උදේට හොයන්න බෑ තැන් තැන් වල තියපු අර පිඟානත් එතරනේ. ඒකේ තමයි මූලික දේ තමයි ළමයින්ට පුරුදු කරන්න ඕනේ පිළිවෙලකට වැඩක් කරන්න. පිළිවෙලට වැඩක් කරනකොට 10 ගුණයක් දක්ෂ වැඩි කරගන්න පුළුවන්. අපිරිවෙලට කරාම කිසි දෙයක් මතකෙ ඉන්නේ නැහැ. ටියුෂන් පන්ති ගොඩක් ගියයි කියලා දැනුම වැඩි වෙන්නේ නැහැ. එක පන්තියක ඉගෙනගෙන ඒ ගුරුව Tamanට පොත කියවලා තේරුම් ගන්න පුළුවන් නම් ඔය ලකුණු ගන්න පුළුවන්. දැන් අපි අවාසනාවට හිතන් ඉන්නේ එහෙම නැත්තම් බෑ කියලා වැරදි පණිවිඩයක් සමාජගත වෙලා ඒක නිකන් බුල්ඩෝසරයක් වගේ එනවා අපිව යට කරගෙන. දැන් මේකට අපි එක්කෙනෙක් දෙන්න අත දිවුවයි කියලා නවත්තන්න බෑ. හැබැයි තේරුම් ගන්න ඕනේ අඩුම ගානේ Tamanට මේකට වඩා යම්කිසි අවම් ප්‍රමාණයක් මේ කාලේ බේර ගන්න පුළුවන් කියලා. නැත්තම් වෙන්නේ ළමයි යන්ත්‍රයකට ගිහිල්ලා අන්තිමට විකෘති ළමයි ටිකක් බිහි වෙන එක විතරයි. නායක සම්පන්නය අවසන් වශයෙන් අපි මේ සාකච්ඡාවට හොඳ අවසානයක් ලබා ගන්න. දැන් අපි වර්තමානයේ ගත්තොත් මේ බලන් ඉන්න ඔබ මා මේ වැඩසටහන අහපු බලපු කට්ටිය අපේ ජීවිත සමහර වෙලාවට අපේ හිත විසිරලා තියෙන්න පුළුවන්. අපේ ජීවිතේ වැරදිලා තියෙන්න පුළුවන්. හැබැයි මේ මොහොත ඉඳන් අපිට මේක හරිගස්ස ගන්න පුළුවන්ද? එහෙම හරිගස්ස ගන්න පුළුවන් ආගමක්ද අපිට තියෙන්නේ? එහෙම ජීවිත හරිගස්ස ගන්න මේ මොහොත අපි ලබා ගන්න ඕන අදිෂ්ඨානය අපේ හැම ඇත්තටම අපේ මේ කායික මානසික නිරෝගීතාව බිඳවැටීම එක් පැත්තකින් ගෙදර දොරේ පුජ්‍යලයන්ගේ ප්‍රපාතයක් විතරක් නෙවෙයි ඒක අපි මුලදී කිව් විදිහට මේක මේ ජාතියටම ඇතිවෙච්ච මහා විපතක්. ඉතින් ඒ නිසා අපි පැරණි සමාජයට නැවත ප්‍රවේශ වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරන්නේ නැහැ. අලුත් සමාජයේ තියෙන අලුත් සමාජයේ නව තාක්ෂණයේ මේ දේවල් හැමදේම කොයි විදියට පාවිච්චි කරන්න ඕනද කියන අවබෝධය දැන් ජංගම දුරකථනය අද මනස ලෙඩ කරන ජීවිත නසන පෞල් විතැන් කරන සහජීවනය සහයෝගය සියල්ල නැති කරන උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. අපිට යමක් කිසිවක් මේ සාකච්ඡාවේදී කතා කරන්න බැරි වුණා. නමුත් ඒ වගේ දේවල් අපිට නැතුවත් බෑනේ. ජංගමුදුර කතනේ නැතුව බෑ. ඒක භාවිත කරන පිළිවෙල මොකද්ද? ඉතින් ඒ නිසා ඒ හැම දෙයකම සර් කිව්වත් වගේ මේ පිළිවෙල සැලසුම් බව ගත බව හදාගන්න පුළුවන්. තාත්ත කෙනෙකුට පුළුවන් නම් ගෙදර ඇතුලේ රූපවාහිනියේ මෙන්න මේ වැඩසටහන විතරයි අද නැරඹිය යුත්තේ කියලා දරුවෙකුට නිර්දේශ කරනවා නම් ඔය කුණු ටෙලිනාට කෑලි මෑලි දාගෙන ඔළුවට
විකෘති කරගෙන යන්නේ නැහැ උදේට පාසලට. ඒ වගේම වැඩිහිටියෝ විශේෂයෙන් වැඩිහිටියන් තමයි මේ මම හිතන්නේ ගෙවල ලොකුම ප්‍රශ්නේ මේ ආචල සීයලා. ඒගොල්ලෝ හුඟක් කාලවට මේ වගේ ආගමික වැඩසටහනකට තමන්ගේ නාලිකාව සුසර කරගන්නේ නැහැ. වෙනත් කුණුගොඩවල් වලට හැරෙන්න තමයි පුරුදු කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් මිදිලා අපේ පැරණි සමාජයේ තිබුණු මේ සරල සංසුන් දිවිපෙතට නැවත ප්‍රවේශ වෙන්න අධිෂ්ඨානයක් ඇති කර ගැනීමයි වැදගත් වෙන්නේ. එහෙමනම් පින්වතුනි අද දවසට අපි සමු ගන්න අපේ නැලපහන බේසා කච්චන් අද දවස් අපි සාකච්ඡා කරේ මේ කායික මානසික සුවතාවයේ නිරෝගීතාවය අපි කොහොමද ඇති කරගන්නේ අපේ සමාජයේ ඒට එල්ල වෙන ප්‍රතිරෝධයන් මොනවද ඒ කොහොමද අපි අභිබවන්න ඕන කියන කාරණේ මේ වටිනා දහම් කරුණේ වගේම මේ වටිනා සමාජ කරුණ අපිට අවබෝධ කර දුන්නා නායක හඳුනන වහන්සේට ගොඩක් පින් නිදුක් නිරෝගීතාවයේ තිරචාගෙන දීර්ඝායුෂ අපි බොහොමත්ම පින් සිතින් වැඩසටහන වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාචාර්යතුමන ඔබතුමාට ගොඩක් සුතේ ගොඩක් පින් අද දවසේ අපේ සාකච්ඡාවට පැමිණියාට ඔබතුමා සිදු කරන මේ සමාජ සත්කාරය උදේ ආකාරයෙන්ම කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වාසනාව ප්‍රාර්ථනා කරනවා. එමන පින්වතුනි අද දවසට අපි සමු ගන්නවා දැන පහනින් අද අපේ වැඩසටහන සාර්ථක කරගන්න උදව් කරපු උපකාර කරපු හැමෝම බොහොමත්ම පින් සිතින් සිහිපත් කරමින් අදට සමු ගන්නවා. වෙනද වගේම සමුගෙන යන මොහොතේ අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණයි.